කලින් දවස කරපු පන්තියේ රෙකෝඩින් එක දැන් දාන්නකෝ. Right. I born to the Sirudana Atam. I born, sir. 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 I born. Okay. Sirudana Atam, super. Sandhya Vak, Kriya Vak, I born, sir. Adat. Oh, Harubhute. Oh. අද ජාතික පන්තිර එකතු වන සිළු දිනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට අපි ගිසපියේ කතා කරමු දැනට චුට්ටක් යන්නත් ඕනේ. දැන් පන්තිය වෙල ටික බොහොම පිළිවෙලට ඉවරදිව ඉස්සරහට කරගෙන යනවා. ඒතර අද අපි බලමු පුතාලගේ නතර වූ තැන් ඉඳලා ඉස්සරහට යන්නේ කොහොමද කියලා. මම පුතාලට සංඛ්‍යා රටා කියන පාඩම බොහොම පැහැදිලිව ඉරාවුල බොහොම පිළිවෙලට ලස්සනට කතා කරලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම සංඛ්‍යා රටා කියන පාඩමේදී අපි සංඛ්‍යා රටාවක පොදු පදේ හොයාගන්නේ කොහොමද ඊට පස්සේ ඒ පොදු පදේ ආශ්‍රයෙන් අපිට සංඛ්‍යා රටාවේ පදයක් හොයාගන්නේ කොහොමද ওই සියලු දේ පිළිබඳව හොඳ අවබෝධයක් මගේ දරුවන්ට දැන් ලැබෙලා තිනවා ගැටලුවක් නැහැ ඊට පස්සේ අපි ගිය සතියේ පුතලගේ පරිමිතිය කියන පාඩම පටන් ගත්තා
itu kota parimiti kayaknya mukabde parimiti asli itu gani kirim karena kuhumade irbasse parimiti asli gani kirim valdi bitruha gani kuhumade wah hemat ya pelibadan waktu mudah dengan abu dekak inna itu nadrai jessati nadra itu ente cota kapiamu utara mana parimiti kira kue kisiam derla derupeik samajitu rasjak kende puluang jukonasjak kende puluang jukoniak kende puluang entrukone samapadri koniak kende puluang cempadri koniak kende puluang onika kende puluang කොහොමුණත් අපි පරිමිතිය කියලා අදහස් කරන්නේ ඒ තියෙන තල රූපයේ වටේ දිගේ එකතු. මම පුතාට අවධාරණය කළා කිසතියේදී මැදින් තියෙන රේඛා පරිමිතියට අදාළ වෙන්නේ නැහැ. ඒක පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ. මැදින් යම් යම් රේඛා ඛණ්ඩ දෙනවා. ඒවා කඩිරි වෙන්න පුළුවන්, නැත්නම් සම්පූර්ණිරි වෙන්න පුළුවන්. කොහොමුණත් අපි ඒ කිසිවක් අපේ පරිමිතියට අදාළ කරගන්නේ නැහැ. පුතාලට ඕනෑම තල රූපයක වටේ දිගේ එකතුව තමයි අපි පරිමිතිය කරගන්නේ. පුංචි උදාහරණයක් අරගෙන ගිසතියේ කතාවු දේවල් තව චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම් අපි මේ වගේ පුතාලගේ ත්‍රිකෝණාශ්‍රයක් ගත්තොත් මේකේ පරිමිතිය හොයන්න කියලා කිව්වට පස්සේ පුතාලගේ සමහර විට මෙන්න මේ මැදින් යම් යම් රේඛා ඛණ්ඩ තියෙන්න පුළුවන් ඒ වගේ මේ පැත්තෙනුත් යම් යම් රේඛා ඛණ්ඩ තියෙන්න පුළුවන් මෙහෙම තියෙන්නත් පුළුවන් මේ වගේ තියෙන්නත් පුළුවන් කොහොම වුණත් අපි පරිමිතියට ඒ මැදින් තියෙන කිසිදු රේඛා ඛණ්ඩයක් ගන්නේ නැහැ. ඒක පුතාලා හොඳට මතකේ තියාගන්න ඕන අනිවාර්යයි. අපි ගන්නේ වටේ දිගේ එකතුව විතරයි පරිමිතියට අපි සම්බන්ධ කරගන්න. ඒක නවත්තරයි. එතකොට අපින මේ පාඩමේදී සමචතුරාස්‍රවල පරිමිතිය හොයන්න එනවා, ත්‍රිකෝණාස්‍රවල පරිමිතිය හොයන්න එනවා. ඊට පස්සේ ත්‍රිකෝණවල පරිමිතිය හොයන්න එනවා. ත්‍රිකෝණ කිව්වට පස්සේ සමපාද ත්‍රිකෝණ තියෙන්න පුළුවන්, විෂමපාද ත්‍රිකෝණ තියෙන්න පුළුවන්. කොයි ත්‍රිකෝණිය ආවත් අපි පරිමිතිය හොයද්දී අපි ගන්නේ වටේ දිගේ එකතුව විතරයි. ඒ වගේම තමයි යම් යම් රූප සංහනවල පුතාලා මතක ඇති අපි අද ගණන් වලදී පුරා අපිට පරිමිතිය දීලා ඊට පස්සේ යම් යම් පාදවල දිග වගේ දේවල් හොයන්න කියලා කියනවා. එතකොටත් අපිට පුළුවන් වෙන්න ඕනේ පරිමිතිය දීලා යම් යම් පාදවල දිග හොයන්න කියලා කිව්වට පස්සේ ඒවත් අපිට බොහොම පිළිවෙලට නිවැරදිව හොයාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඔය සියල්ලත් එක තමයි අපි පාඩම ඉස්සරහට කරගෙන ගියේ. යම් යම් දරුවන්ට යම් යම් ගැටලු ඇති වුණා. ඒවා මම බොහොම පැහැදිලිව නිරවුල් පුතාලට කියලා දුන්නා. මට යම් යම් දරුවෝ ප්‍රශ්න දාලා තිබුණා WhatsApp වලට මම ඒවටත් උත්තරය යවුවා. ඒ නිසා බොහොම පිළිවෙල පන්ති වැඩි කරනවා. ඔයාලා මහන්සි වෙන්න වැඩ කරන්න කොහොම හරි වාරි භාගෙදි හොඳ ලකුණු ටිකක් ගන්න දැන් අපි පස් වෙන්න ඕනේ පුතේ. එතකොට තමයි අපි දිනුම් කියලා කියන්නේ. නැත්තම් ලකුණු 20ක් 30ක් අරගෙන මෙච්චර මහන්සිලා අපි පාස්වර්ඩ් ගන්නවා හොඳට. ඒ නිසා වැඩක් නැහැ පුතේ. ඒ නිසා අඩුම ගන්න 75 න් 80 න් එහා ගන්න. එතෙන්ට පුතාලාපත් වෙන්න ඕනේ. අභ්‍යාස කොට ගත්තත් හැම ගානක් ගානේ මම පුතාලා කතා කරනවා. එක ගානක්වත් අතහැරලා යන්නේ නැහැ. හැම ගානකම උත්තර එන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා කතා කරන එක නිසා ඔයාලා වැඩිගතම දේ තමයි හොඳට මහන්සි වෙන්න, හොඳට වැඩ කරන්න, හොඳ ලකුණු ටිකක් ගන්න. කතාව පැහැදිලිද? රයිට්. අපි ගිස්සතිය රතරුණේ තැන්ටම යන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මම පුතාලාගේ එක අභ්‍යාසයක් කතා කරමින් ඉදියා. රයිට්. මෙන්න අපි බලමු පුතාලාගේ මම ෂෙයාර් ස්ක්‍රීන් දාන්නම්. මෙන්න ඔයාලා නතර වෙලා ඉන්නකෝ දැන්. හොඳට බලා ගන්න. සර් ටියුට් දුන්නේ නැත් නේද? නෑ තාම ටියුට් දුන්නේ නැහැ පුතේ. මම ටියුට් දෙද්දි කියනවා මේ කරාම. රයිට්. හොඳට බලා ගන්න. මං හිතන්නේ එක දර්මික මට මැසේජ් එකක් දාලා තිබුණා මේ විභාගය ඉවරයි කියලා. ඉවර වෙලා තියෙන පුතලගේ දෙවනි වාර විභාගයනේ. දෙවනි වාර විභාගය තමයි ඉවර වෙන්නේ. තුන්වෙනි වාරේ ඉන්නේ අපිට මාර්තු මාසේ. මාර්තු මාසේ තමයි තුන්වෙනි වාරේ ඉන්නේ. එතකොට සර් කතා කළේ පුතලගේ තුන්වෙනි වාර විභාගය පිළිබඳව. තුන්වෙනි වාරේ මාර්තු මාසේ තමයි ඉන්නේ. එතකොට තුන්වෙනි වාරේ ඉන්නේ පුතලගේ ඇත්තරම දැන් අපි 8 7 ශ්‍රේණියෙන් ඉන්නේ. ඒක නිසා 7 ශ්‍රේණියෙන් සර් වෙනම ප්‍රශ්න පත්‍ර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විභාගේ තමයි සර් කතා කළේ මේ වෙද්දි පුතලා ඉස්කෝලේ යනවා නම් යන්නේ දෙවනි වාර විභාගේ. ඒ නිසා කවුරුත් කලබල වෙන අවස්ථාවක් නැහැ. ඒක මාතරයි. හරි. සර් මොකද්ද වැටිලානේ කළු පාටට? ඔව් සර් කළු පාටට මොකද්ද වැටිලා? ඔව් සර් සර් මම දැන්
සාත්‍යජෝනන මොනවයි කරන්න කිව්වද? නෑ හලෝ තාම මොනවත් කරන්න කිව්වේ නෑ. මේ විහා හරි දැන් කාටවත් ගැටලුවක් නැහැ නේද? හරි. එතකොට අපි ගිසපියේදී සර මතකෙ හැටියට හොඳට බලා ගන්න පුතාලා අපි මෙන්න මේ අභ්‍යාසයේ පුනරීක්ෂණ අභ්‍යාසය අපි හැම ගානක් ගානෙම කතා කරගෙන ගියා. මම පුතාලගේ 4 වෙනි ගාන කතා කළා. 5 වෙනි ගාන කතා කළේ නැහැ නේද? ඔව් සර්. ඔව් සර් පස්සේ ගාන කතා කරේ නෑ නේද? ඔව් සර් අපිට පස්සේ නෑ සර් පස්සේ ගාන කතා කරේ නෑ. කතා කරේ නෑ නේද? ආරයි. අද මම පුතාලාට පස්සේ ගාන හදා ගන්න කොහොමද කියලා කියලා දෙන්නම්. නිබන්ධනතාවු ගෲප් එකේ දැමෙන්නේ. මොකද මේ ටික පුතාලාගේ පොතේ තියෙන රූපණි මාසෙට කතා කරලා රූපණාම තිබුණා. නිබන්ධන ඉස්සරහ දානවා. දැන් මම පස්සේ මම කියන්නම්. හොඳයි. හරි. දැන් මොන පස්සේ ගාන? මම පුතාලාගේ බෝඩ් එකට යන්නම්. හොඳට බලා ගන්න. රයිට්. පුතාලාගේ මෙහෙම පස්සේ ගානේ කතා කරන්නේ මෙහෙමයි. හොඳට බලා ගන්න. හොඳයි. මෙන්න छोटा किन्नर को ते में उनकी गरीब बात ना विनाडिया किन्नर हो बा सर मुकाकरी कराने की बात है තාම කුත් කරන්න කිව්වේ නෑ සහන්ලිය. Thank you. කවගේ දන්නේ පෝසේ කැලහන්නේ? හරි පුතේ. රයි. හරි. මොකද බලා ගන්න මේ ලස්සන කතාවක් කියන්නේ මේ අපිට පරිමිතිය සම්බන්ධ පුංචි ගැටලුවක් තියෙන්නේ. මම පුතාලට මේක හොඳට පැහැදිලිව කතා කරනවා හැම එක්කෙනාම හොඳට අහගන්න හොඳේ රයි. හොඳට බලා ගන්න. දිග 60 cm කම්බි කැපලි දෙකක් ඇත. අමාලි ඉන් එකක් නමා සමපාද ත්‍රිකෝණාකාර හැඩයක්ද නයනා අනෙක් කම්බි කැපල්ල නමා සමචතුරස්‍රාකාර හැඩයක්ද සාදති. උන්චි කතාවක් කියන්නේ. ඔම් කියවට පැහැදිලි කර කියලා දෙන්න. 1. අමාල් සයදු සම්පාද ත්‍රිකෝණාකාර හැඩේ පැත්තක දිග සොයන්න කියලා කියන හොඳට බලා ගන්න. අපි ඉස්සෙල්ලාම දාගන්නවා හොඳට බලා ගන්න. ප්‍රශ්නාංක 5 රෝමිනක් අංකේ 1. හොඳට බලා ගන්න. හොඳේ ප්‍රශ්නාංක 5 රෝමිනක් අංකේ 1. මේක අමාරු නෑ පුතේ. උංචි දෙයක් කියන්නේ. හොඳට බලා ගන්න. දැන් මේ දිග 60 cm වෙන හොඳට බලා ගන්න. දිග 60 cm වෙන කම්බි කැබල්ලක් තියෙනවා. එතකොට මේ කම්බි කැබල්ල භාවිතා කරලා කවුද අමාලි හදනවලු සමපාද ත්‍රිකෝණයක්. මොකද සමපාදයි කියලා කියන්නේ? පාද 3ම දිගින් සමාන ත්‍රිකෝණයක් පාද තුනම දිගින් සමාන ත්‍රිකෝණයක් එතකොට මම ඔන්න ත්‍රිකෝණයක් අඳින්නම්කෝ ඔන්න ත්‍රිකෝණ දැන් මෙන්න මේ කම්බිය භාවිතා කරලා තමයි මේ ත්‍රිකෝණය හරි ගස්සලා තියෙන්නේ වගෙන් අහනවා මේ ත්‍රිකෝණේ එක පැත්තක දිග කොච්චරක් වෙනවද කියලා හරි ලේසිනේ පුතේ ත්‍රිකෝණයේ තියෙන්නේ පැති කීයද 3යි ත්‍රිකෝණයේ තියෙන්නේ කීයද 3යි නේද පුතේ 3යි අනේ හරි මේ තියෙන 60 cm මේ තියෙන 60 cm අපි බෙදනවා කියෙන්ද 3. ඇයි 3ෙන් බෙදන්නේ? ත්‍රිකෝණයේ පැති කීයක් තියෙන නිසාද? 3ක් තියෙන නිසා. අදාම හැදෙලිද? හරිය ලේසිනේද ගැටලුවක් නැහැ නේද? උත්තර පුතලන් හිතා ගන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැහැ. කතාව තේරුණා නේද? රයිට් ලියාගමු මෙහෙම. ෆෝමියුලා කාන්තේක වගන්තියක් අපි ලියලාම ගමු. ත්‍රිකෝණයේ පැත්තක දිග ත්‍රිකෝණයේ පැත්තක දිග ත්‍රිකෝණයේ පැත්තක දිග එතකොට අපිට තිබුණේ 60 cm පුතාලා හදන්නේ මේ වගේ බෙදා ගන්නවා 3ෙන්. ඇයි 3ෙන් බෙදන්නේ? ත්‍රිකෝණයේ පාද කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එහෙනම් මේක අපි 3ෙන් බෙදා ගන්නවා. 63ෙන් බෙදා ගන්නවා උත්තරේ එන්නේ කීයද? 20 cm. හරියලේ සීනේ මේ පුතාලා හදන නැත්නම් මේ පුතාලාට මේ කිව්ව මේ
අමාලි හදන ත්‍රිකෝණයේ එක පැත්තක් දිග අනිවාර්යෙන් සෙන්ටිමීටර් 30ක් වෙන්න ඕනේද 20ක් වෙන්න ඕනේ හරි සරල ගණන් තේරුණාද හොඳට හිතන්න අමාරු දෙයක් නෙවෙයි කතාව පැහැදිලිද රයිට් අංක දෙක නයන හදනවලු සමජ තුරස්ත්‍රාකාර හැඩයක් සමජ තුරස්ත්‍රාකාර හැඩයක් නම් අනිවාර්යෙන්ම පැති හතරක් තියෙනවා හැබැයි කම්බියේ දිග වෙනස් වෙන්නේ නෑ නේද පුතේ කම්බිය එකමයි එහෙනම් අපි ගන්නවා සමජ තුරස්ත්‍රයේ පැත්තක දිග සමජ තුරස්ත්‍රයේ පැත්තක දිග සමානයි 60 cm හොඳට මතකේ තියාගන්න සමජ තුරස්ත්‍රයේ පැති තියෙන්නේ කියලා හතරයි ඒ නිසා අපි 60 cm බෙදා ගන්නවා කියන්නේ 64 න් බෙදා ගන්නවා ලේසි නේද පුතේ එකපාර උත්තරෙන් නැත්තම් චුට්ටක් අඩු වැඩ කරනකොට ඒක බෙදලා බැලුවත් පුතාලා කමක් නැහැ හැබැයි ඔයාලා දන්නවා සම්පූර්ණ කම්බියේ දිග 60යි නම් 4 න් බෙදුවට පස්සේ කීයක් එනවද සෙන්ටිමීටර් 15ක් එනවා කතාව පැහැදිලිද බලන්න හරිය ලේසි ගානක් නේද අමාරු නෑ නේද සර් බොහොම පැහැදිලිව නිරවුල් මම පුතාලා කියලා දුන්නා හොඳට මතකේ තියාගන්න ත්‍රිකෝණයේ 3 න් බෙදන්නේ පාද 3ක් තියෙන හින්දා සමචතුරස්‍රයේ 4 න් බෙදන්නේ පාද හතරක් තියෙන නිසා උන්නෝ වගේ අපි බොහොම පිළිවෙලට හදුවා තමයි පුතේ ගානක් අපිට හරියටම හදා ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ කතාව පැහැදිලිද හරි වගන්තියක් ලියමු ත්‍රිකෝණයේ පැත්තක දිග මෙතන තියෙන්නේ සමජ තුරස්ත්‍රයේ පැත්තක දිග දැන් හරිය නේද පැහැදිලි නේද ආයි ලස්සන හදා ගන්න පුතේ ලස්සන හදාගන්න ගැටලුවක් තියෙනවා නම් අහන්න කවුරු හරි ඈ නැච්ච වෙන්නපා ගැටලුව තියෙනවා නම් අහන්න හොඳයි පුතේ හොඳයි ඈ හොඳයි ඊළඟට 6 වෙනි ගාන ඔකේ පුතේ මට ගියස තීසර් පන්තිට සම්බන්ධ වෙන්න බැරි වුණා එක්ක රෙකෝඩින් එක දාන්නකෝ පුතා වෙබ්සයිට් එකේ ගිහලා රෙකෝඩින් එක ගන්න තේරුණාද වෙබ්සයිට් එකේ ගිහලා රෙකෝඩින් එක ගන්න වෙබ්සයිට් එකේ පුතාලා වෙන වෙන ඔක්කොම රෙකෝඩ් කරලා හරි ගස්සලා තියෙනවා සර් ගන්න වීඩියෝස් ඔක්කොම ටික තියෙනවා පුතා වෙබ්සයිට් එකේ ගිහලා ගන්න හොඳේ හරි එහෙනම් අපි යනවා පුතාලගේ ඊළඟ ගාන සමහර යාළුවන්ට ගැටලුවක් තියෙනවා පොඩ්ඩක් ඉන්නකෝ ආ හරි හදාගන්න හරි නේද රයිට් මම ඊළඟට යන්නම් සර් තාමද ඉවර නැහැ පොඩ්ඩක් මෙහා කොහොමද ආ හදාගන්න 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 සර් බෝඩ් එක පේන්නේ නෑනේ බෝඩ් එක පේනවනේ බෝඩ් එක පේනවනේ ගැටුවක් නෑනේ පේනවා හොඳට බෝඩ් එක සර් මම හිතන්නේ පුදාට සිග්නල් මාර්ග ගැටුවක් ඇති ඒකයි පුදාට සිග්නල් මාර්ග ගැටුවක් ඇති ඒකයි පේන්නේ නැත්නම් නැත්තම් බෝඩ් එක පේනවෑ සර් ඔකේ නුදේ සර් ඔය යට තියෙන්නේ දෙවණියර දාලා තියෙන එක සර් අකුරු ටික ටික පැහැදිලි නෑනේ මෙතන තියෙන්නේ සමචතුරස්‍රයේ පැත්තක දිග. මොකක්ද තියෙන්නේ සමචතුරස්‍රය? මෙතන තියෙන්නේ ත්‍රිකෝණයේ පැත්තක දිග. මෙතන තියෙන්නේ සමචතුරස්‍රයේ පැත්තක දිග. සමචතුරස්‍රයේ පැත්තක දිග. දැන් හරිනේ ගැටලුවක් නැහැ නේ? සමචතුරස්‍රයේ පැත්තක දිග.
එතකොට 60යි 100න් බෙදා ගන්නව හතරෙන් එතකොට උත්තරේ එන්නේ කීයද 15යි 100. කතාව පැහැදිලි නේද ගැටලුවක් නැහැ නේද? ආරයි. ඔන්න අපි ඊළඟ ගන්නට යනවා. දැන් හරිනේ? ආරයි. හොඳට බලා ගන්න. හොඳේරයි. ඊළඟට අපි 6 වෙනි ගාන ඔන්න 6 වෙනි ගානේ සමහර දරුවෝ මට කතා කරලා කිව්වා මට ඒක චොටක් ගැටලුවයි කියලා. හැබැයි මම බොහොම පැහැදිලි උත්තරවල කියලා දෙන්නම් කොහොමද මේක හදාගන්නේ කියලා. හොඳේරයි. හොඳට බලා ගන්න. මේක මම කරනවා. රයි. හොඳට බලා ගන්න. ඔව්. මේක මෙහෙමයි තියෙන්නේ. හොඳට අහගන්න. ඔව්. ඍජු කෝණාශ්‍රාකාර මල්පාතික දිග මීටර් 7යි. මම දළ රූපයක් උදාලා ගන්න ඉන්නේ. ඔන්න මේ කතා කරන ඍජු කෝණාශ්‍රාකාර මල්පාතික. මේකේ දිග මීටර් 7යි. ඒ කියන්නේ මේ පැත්ත මීටර් කීයද 7යි. හොඳට බලා ගන්න. හොඳේ නැහැ. ඊට පස්සේ කියනවා පළල මීටර් 3යි. මේ පැත්ත මීටර් 3යි. මේ පැත්ත මීටර් 3යි. මේ පැත්ත මීටර් 3යි. ඊට පස්සේ කියනවා මෙහෙම කතාවක් මල්පාත්‍ය වටේට පැත්තෙන් හිඩස් නැතිව ටිකං අඩෝල් එක් පේලියක් ඇල්ලීමට පැත්තක ටික 25යි 100m සමචතුරස්‍රාකාර ටිකං අඩෝල් කීයක් අවශ්‍යද කියලා අහනවා මේකයි කතාව මෙන්න මේ වගේ සමචතුරස්‍රාකාර ටිකං අඩෝල් තියෙනවලු මේක හොඳට අහගන්න මේක සමචතුරස්‍රාකාරයි එක ටිකං අඩෝල්ක පැත්තක් සෙන්ටිමීටර් 25ක් වෙනවා එක ටිකං අඩෝල්ක පැත්තක් සෙන්ටිමීටර් කීයක් වෙනවද 25ක් වෙනවා දැන් ඔයාලෙන් අහනවා පුතේ මේක වටේ ටික පීරියක් කොහොම ටයිල් අල්ලාගෙන යනවා නම් නැත්නම් පිඟන් ගඩොල් අල්ලාගෙන යනවා නම් අවශ්‍ය පිඟන් ගඩොල් ගාන කොච්චරක්ද කියලා අහනවා දැන් ඔය රූප ශ්‍රහණේ ඇඳලා තියෙන විදිහ චූටක් බලන්න ඔයාලගේ මෙන්න මෙහෙම යෝග තියෙන්නේ ඒක මේ සමහරු වැරදියට තේරුම් ගන්නවා හොඳට බලා ගන්න හොඳේ නැහැ හොඳට බලා ගන්න ඔන්න ඔහොමයි තියෙන්නේ ඔන්න ඔහොමනේ තියෙන්නේ එතන පැත්තෙන් කියලා කියනකොට මේක හොඳට අහගන්න ඕනේ පැත්තෙන් කියලා කියනකොට හොඳට අහගන්න හොඳේ හොඳට බලා ගන්න දැන් මේක ඇත්තටම මේ අපි පැත්තෙන් අල්ලනවා කියන එකෙන් අදහස් වෙන්නේ මේක අන්නතර තමයි පුතාලට ගැටලුව තියෙන්නේ පැත්තෙන් අල්ලනවා කියන එකෙන් අදහස් වෙන්නේ මෙන්න මේ පැත්ත තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ පැත්ත දෙක මෙන්න මේ පැත්ත ඔය කියන්නේ. පැහැදිලිද? එතකොට මෙන්න මේ පැත්ත තමයි අල්ලනවා කියන්නේ. එතකොට දැන් මේකේ තියෙන ගැටලුව තමයි හොඳට අහගන්න ඕනේ. දැන් මේ මෙන්න මේ පැත්තන අල්ලන්නේ ටයිල්. කොහොම? ඔන්න ඔය දෙනම ටයිල් අල්ලන්නේ. හරිද? ත්‍රිමාණස භාවයේ. එතකොට දැන් ඇත්තටම මම ගත්තේ ඔයාලගේ මේක හොඳට අහගන්න ඕනේ පුතාලා. මේ පැත්ත 7යි මීටර. මේ පැත්ත 7යි මීටර්. මේ පැත්ත ඔයාලගේ තියෙන්නේ කීයද? 3යි මීටර්. ඔන්නෝමඩ තියෙන්නේ. එතකොට දැන් ළමෙක් මෙහෙම හැදුවයි කියලා අපි හිතමුකෝ. ළමෙක් මෙහෙම හැදුවයි කියලා හිතමු. එතකොට දැන් පුතාලගේ මේ පැත්තේ මීටර් 7ක් වෙනකොට ඒ පැත්තට ඕන ටයිල් ගාන හදනවා. මේ පැත්තට මීටර් 3ක් වෙනකොට මේ පැත්තට ඕන ටයිල් ගාන හදනවා. එහෙම හැදුවාට පස්සේ මුංජි ගැටලුවක් එනවා නේද? මෙන්න මේ ටයිල් හතරට මොකද වෙන්නේ කියලා. ගැටලුවක් එනවා නේද? ඒ කියන්නේ මෙන්න මෙතන දැන් පුතාලගේ පුංචි ගැටලුවක් එනවා මම මේ කතිය දැම්මේ. ඒක හොඳට අහගන්නද? මම මේ කතිය දැම්මේ. දැන් එතකොට අපි මේ වගේ හදුවාම එන්නේ මෙන්න මේ ටික විතරයි. ඒ කියන්නේ මේ කොටස විතරයි. ඊට පස්සේ මේ පැත්තට හදපුවාම එන්නේ මේ කොටස විතරයි. දැන් මෙන්න මේ වටේ මම ඔය කතිය මාක් දැම්මේ. අන්න එතෙන් ඔයාලට ගැටලුවක් වෙනවා. මොකද්ද කරන්නේ කිය කතාව පැහැදිලිද දැන් මට කිව්වනේ ඉතින් කීප දෙනෙක් ගානේ හදුවයි කියලා ඒතර මට කියන්නකො අන්න එතෙන්ට මොකද අපි කරන්නේ කියලා ඇත්තට ඔයාලගෙන් පුංචි අදහස එකක් එකතු මොකද අපි කරන්නේ එකක් එකතු කරනවාස ආරගෙන එකක් එකතු කරනවා මුළු හතරට හතරක් එකතු කරනවා මුළු හතරට හතරක් එකතු කරනවා තව उत्तर හොඳයි පුතේ එතකොට අපි
මේ පැත්තරෙන ටයිල් ගාන හැදවා මේ පැත්තරෙන ටයිල් ගාන හැදවා ඉරි පස්සේ මෙන්න මේ පැත්තරෙන ටයිල් ගාන හැදවා මේ පැත්තරෙන ටයිල් ගාන හැදවා ඒක හරි ඊට පස්සේ අවසාන උත්තරේට තව ටයිල් කීයක් එකතු කරන්න ඕනිද හතරක් එකතු කරන්න ඕනි අන්න එක තමයි මේ ගානේ තියෙන වෙනස කතාව පැහැදිලිද එතකොට පුතාලා ඔක කියන්නේ මෙන්න මේ පැත්තට අමුතුෙන් ටයිල් දෙකක් එනවා මේ පැත්තට අමුතුෙන් ටයිල් දෙකක් එනවා අන්නේ ටයිල් දෙක ඔයාලගේ ওই ගානේ ඇතුළත් වෙන්නේ නැහැ හදනකොට අන්න ඒකයි මේ කියන්නේ ඒ වගේ ගැටළු විභාගෙදී අහන්න පුළුවන් එතකොට මුළු ටයිල් ගාන කියලා හදනකොට පුතාලා ඔන්න ඕක අමතක කරන්න එපා අමුතුෙන් ටයිල් හතරක් එකතු කරන්නේ ඇයි කියලා මතකේ තියාගන්න ඉතින් ඇත්තටම අපි මේක මේ පැත්තෙන් නැතුව හදනවනම් මෙන්න මේ උඩින් වගේ දිනවනම් ඔය ගැටළු වෙන්නේ නැහැ හරිද ඒක නිසා මේක මේ මේ හොඳ ගානක් ඇතරම් මේක අපි ඒක හරියට අවබෝධ කරගෙන හදන්න අවශ්‍ය වෙනවා පුතාලට හැදෙද වැඩි ගැටලුවක් නැහැ නේද ආරයි අපි මෙහෙම ලියාගමු ඉස්සෙල්ලාම මෙහෙම ලියාගමු දැන් කතාව මෙහෙමයි ඇතරම මේ පැත්තේ මීටර 7ක් තියෙනකොට ඒ පැත්තට අවශ්‍ය ටයිල් ගාන වෙනම හොයනවා මේ පැත්තට මීටර 3ක් තියෙනකොට එතෙන්ට ඕන ටයිල් ගාන වෙනම හොයනවා ඊට පස්සේ සම්පූර්ණ ටයිල් ගාන කියලා සම්පූර්ණ පිටං අඩවල් ගාන කියලා අන්තිමට හතරක් එකතු කරනවා ඒකයි ඔය කරන්නේ මේක හොඳට මතක තියාගන්න ඇයි හතරක් එකතු කරන්නේ කියලා ගත්තොත් එම මෙන්න මේ හතර මේකයි 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 තමයි අපි ඔය හතරක් එකතු කරන්නේ අන්න ඒක පුතාලා හොඳට මතකේ තියාගන්න ඕනේ අනිවාර්යෙන් කතාව පැහැදිලිද හරි ඔය සර්වසන ඇඳලා පෙන්නු මේකයි නැත්නම් ගොඩාක් ළමයි කරන්නේ මේ පැත්තට ඔර ටයිල් ගාන හැව්වා මේ පැත්තට ඔර ටයිල් ගාන හැව්වා ඒ ඔක්කොම එකතු කළා එහෙමකලොත් වැරදියි ඉතින් කතාව තේරුම් ගන්න නැහැ යාළා පැත්තෙන් කියලා කියන ඉඳා ඔය ගැටලු වෙන්නේ කතාව පැහැදිලිද හරි අපි මෙහෙම ලියාගමු ඉස්සෙල්ලා හොඳ බලා ගන්න මේ තියෙන අල්ලන එක ටයිල් එකක් ඈ ඒක අපිට 25 කියලා කියනවා හොඳේරයි අපි මෙහෙම ලියාගමු ප්‍රශ්න අංක කීයද 6 මොකද මට මෙන්න මේ වගේ ගානක් හොඳට තේරෙන්න ඕන වල කියලා දෙනුමනාව තිබුණා මේවා ආවට කියාට බෑනේ පුතේ අපි ගණන් වල දක්ෂය වෙනකොට හොඳට හිතන්න ඕනේ මොකද්ද මේ කියන කතාව තේරෙනවා හොඳට හිතන්න ඕනේ ගණන් වල ස්වභාවය තමයි ඒක හිතන්න ඕනේ සිංහල බුද්ධ ආගම විශ්යන් හිතන්න දෙයක් නැහෙනි ඉගෙනුවා ඒක අනිත් පැත්තට හැමම ලිව්වා ගණන් වල හැම බෑ ගැටලුවක් එන්නේ ඔළුවට දාන්න ඕනේ හොඳට මේවා තේරෙනවද එමොලේ මම ඇත්තටම ඒක දවසර ගණන් කරන්නේ කතා කරන්නේ ගණන් කීපයක් වෙන්න ඇති. ඒ වුණාට සර් බලන්න කොච්චර වචන නාස්ති කරනවද කියලා. කොච්චර වචන එළියට දානවද? කොච්චර උදාහරණ උදාහරණ ගන්නවද? මේ හැම දෙයක්ම ගන්න මේවා හොඳට අවබෝධ වෙන්න ඕනේ. නැත්නම් මටත් ආ මේකට උත්තරේ මේක. නේද? එහෙම සර් කවදාකවත් කතා කළේ නැහැ. ඈ හැම ගානකම උදාහරණ මේක හදාගන්න විදිය මේක එක ගාන දෙපාර තුන්පාර පැහැදිලි කළා. එහෙම කළේ ඔයාලා වෙනුවෙන්. ඔයාලා හොඳට අවබෝධ කරගන්න. තේරුණාද? රයිට්. අපි මෙහෙම ලියාගමු. දිග පැත්තට අවශ්‍ය CR පොත නිසා දිගට ලියන්න පුළුවන් දිග පැත්තට අවශ්‍ය පිඟන් අඩවල් ගණන ඔයාලගිට මදිනම් පහලින් ලියන්න පිඟන් අඩවල් ගණන දිග පැත්තට අවශ්‍ය පිඟන් අඩවල් ගණන ආ දැන් අපිට මීටර 7ක් කියලානේ කියන්නේ ඒ වුණාට පුතාලගේ ටයිල් එක දීලා තියෙන්නේ සෙන්ටිමීටර වල ඉන්නේ මේ සමජ ප්‍රශ්න ආකාර ටයිල් එක දීලා තියෙන්නේ සෙන්ටිමීටර වල ඉන්නේ සෙන්ටිමීටර 25ක් කියලා නේ කියන්නේ. එතකොට ගැටලුව තියෙන්නේ මේක මීටර වෙලා තියෙදි මේක සෙන්ටිමීටර වෙලා තියෙදි ගාන හදන්න බැරි පුතේ අපි. අපි කරන්නේ මෙන්න මේ මීටර 7. මොකද අපි කරන්නේ සෙන්ටිමීටර කරගන්න ඕනේ. පුතාලා දන්නවා හයි පන්තියේ ගණන් දෙන්නේ නේද? මීටර එකකට සෙන්ටිමීටර 100යි. දෙකකට 200යි. තුනකට 300යි. හතරකට 400යි. පහකට 500යි. හතකට කීයක් තියෙනවද? 800ක් තියෙනවා. කීයක් තියෙනවද? 800ක් වෙනවා සෙන්ටිමීටර ඒක ඔයාලා බෙදන්න ඕනේ කියෙන්ද 25. ඔන්න එතකොට ඒ පැත්තට අවශ්‍ය ටයිල් ගාන කොච්චරද කියලා අපිට හදාගන්න පුළුවන්. තේරුණාද නැහැ. එතකොට මේකත් සෙන්ටිමීටර ඕනනම් පුතාලා සෙන්ටිමීටර කපලා අයින් කරගන්න. එතකොට ඉන්නේ
තයිල් ගාන කීයද කියලා. එහෙනම් 700 බෙදන්න ඕන කියන්නේ 25. මගේ දරුවන්ට 725 බෙදෙන එක අමාරු දෙයක් නෙමෙයි. ඒ වුණාට චුට්ටක් ගැටලුවා ඉන්නවා නම් හොඳට බලා ගන්න හොඳේ නැහැ. බෙදන්න ඕන කියන්නේ 25. 70 වට 25 වා 2යි. 25 වා 2ක් 50යි. කීයක් ඉතුරුද? 20ක් ඉතුරුයි. ඊට පස්සේ මේ බිංදුව මෙතන ගත්තා 200යි. 225 වා 100කට 25 වා 4යි කියලා ඔයාලා දන්නවා. 225 වා කීයක් තියෙනවද? 8ක් තියෙනවා. එහෙනම් උත්තරේ වෙන්නේ කියලා 28ක්. ඒ කියන්නේ දිග පැත්තට ටයිල් කීයක් ඕනිද? 28ක් ඕනි. කතාව පැහැදිලි නේද? දිග පැත්තට අල්ලන ටයිල් කීයක් ඕනිද? 28ක් ඕනි. ඒ කියන්නේ සම්පූර්ණ මීටර 7ක් තියෙනවා. මීටර 4ම අල්ලන ටයිල් කීයක් ඕනිද? 28ක් ඕනි. අන්න ඒ කතාව පුතාලා මුලට අවබෝධ කරගන්න. පැහැදිලිද? ඉස්සර මේක හදාගන්න ලස්සන. රූප ඒක දෙපාරක් විතර එබුහම මේ සර් විතරක් පේනවා අන්න හරියෝ දැන් උදාලට ඔය මම ඉන්නේ ස්ක්‍රීන් එක දිනවා නේද මම දිනේ මම ඉන්නේ ස්ක්‍රීන් එක දිනවනේ. ඔයාලගේ ඔය කට්ටියම යාළුවෝ ඉන්නකොට මමත් ඉන්නේ ස්ක්‍රීන් එක දිනවනේ. අන්න ඒක උඩ දෙපාරක් ක්ලික් කරන්න. එතකොට මේ සර් එහෙම ටච් කරන්න බෑනේ. හොඳේ. පුළුවන්නේ. සර් ඒ වගේම කරන්න පුළුවන් සර් මේ කම්පියුටර් එකේ විතරයි. මොකද්ද? නෑ සර් ෆෝන් එකේ විතරයි සර් කරන්න පුළුවන්. ෆෝන් එකේ කරන්න බෑ. ෆෝන් එකේ ස්ක්‍රීන් ෂෙයා එකේ විතරයි කරන්න පුළුවන්. දිග පැත්තට අවශ්‍ය දැන් මෙහෙමයි මම ඔය පුතාලට කතා කරන්න අවස්ථාව දීලා තියෙන ගැටලුවක් දැන් අහන්න පුළුවන් වෙන්නේ ඒකනේ නේද දැන් ඇත්තටම මයික් ඔක්කොම ඕෆ් කරලා මම උගන්න දේ විතරක් අහන්නේ ඒක චුට්ටක් ගැළපෙනවා මදි නේද දැන් ඇත්තටම අපේ පන්තියේ ගොඩක් දරුවෝ හොඳට හැදිලා තියෙනවා අනවශ්‍ය කතා කරන්නේ අනවශ්‍ය අප්ඩේට් ඇහෙන්නේ ඈ දැන් ගොඩක් මයික් ඕෆ් කරගෙන මෙහෙම කරනවා ඉතින් අපි මේ නැස් හදා ගන්න ඕන පන්තිය නේද දැන් අපි සාමාන්‍ය පන්තියකට එහෙම නේද අපි වෙන කෙනෙකුට කරදරයක් වෙන්න අපි හැසිරෙන්නේ නැහැ පුතේ ඒක එක පව් වැඩක් නේ ඉතින් අපි මේ බොහොම සත්භාවයෙන් ඉගෙන ගන්න එක කරන්නේ නේද ඒ වගේම තමයි මේක නිකන් අපි පොතර ගවුරු කරේ නැත්නම් ගුරුවරයාට ගවුරු කරේ නැත්නම් අපි මේ ශිල්පෙකින් දෙ පිටින් නැහැ දෙමම ඒක බොහොම සත්භාවයෙන් නේ පුතේ අපිත් උත්තරේ දාම ඉගෙන ගන්න මෙතෙන්ට ආපුවායිනේ ඒක නිසා මේ බොහොම සත්භාවයෙන් අනුන්ට හිරිහැර කරලා එහෙම ශිල්පේ පිටින් නැහැ තේරුණාද ඒ නිසා මේ කාටවත් කරදරයක් වෙන්නේ නැතුව මේක භාවනාවක් වගේ කරන්න ඕනේ වැඩ තේරුණාද පොත් ටික නිකන් හිතන පොත් ටේබල් එක උඩින් පොත් ටික දාලා අපි ගන්නකොට වඳිනවා පොතට ඊට පස්සේ පොත තියනකොට වඳිනවා නේද එයි එහෙම කරන්නේ අර ජීවිතේ පිළිගන්න ඕන දන්නවද ඈ සමහර ළමයි ඉන්නවා සමහර දරුවෝ ඉන්නවා කිසිම දෙයක් මතකෙ හිටින්නේ නැහැ ඈ මේ දෙහිම ඉන්න කොටසක් ඒ අතින් සමහර වෙනවා හුදෙවට මතකෙ හිටින එහෙම ඒ වෙනස් වුනේ දෙවියන් වහන්සේ එහෙම වෙනස් වෙන මවලද නෑ නේද ඒ අපි අතීතේ කරපු දේවල් නේ එසයි අපි ඒ ගෞරවෙ තියෙන්න ඕනේ හැම එක්කනාරම හුදෙවට ඉගෙන ගන්න බෑ ඒ වගේම හැම එක්කනාරම ඒක අනිත් පැත්තත් නෑ සම බොහොම සත්භාවයෙන් මේ කරන්න ඕන දෙයක් එහෙමද දැන් ඇත්තම අපි පන්තිය හොඳයි පුතාගේ වටේ පන්තියේ ගොඩාක් නේද එහෙම හොඳයි සද්ද ඇහෙන්නේ නේද එහෙම දැන් අතන මෙනස් අප් ඔන්ලයින් මැද හදාගෙන තියෙනවා හොඳේ නේද එතකොට ඔකේ සර් සර්ව හරියට ඉන්නේ ඉස්සෙල්ලා බැලුවා මම කියන මම ශයාෂින් එක චුට්ටක් ඔෆ් කරන්න බලන්න දැන් බලන්න
සර් යාට සිග්නල් ප්‍රශ්නයක්ද කොහෙද? ඔකට සිග්නල් ප්‍රශ්නයක් තියෙන එකයි හොඳේ නැහැ. හරියට. චුර බලන්න සමහර විට හරියයි. යයි නැහැ. හරියට. නැහැ. ඔව්. ඊට පස්සේ ඔව්. ඊට පස්සේ දැන් අපි මේ පළල පැත්තට කොච්චර කෝටිද කියලා බලන්න ඕනේ. අපි ආයෙම ගන්න දිලා ගන්නවා. පළල පැත්තට අවශ්‍ය පිඟන් ගඩොල් ගණන. පිඟන් ගඩොල් ගණන. පළල පැත්තට අවශ්‍ය පිඟන් ගඩොල් ගණන. පුතල මේ ගානේ පළල, ඒ කියන්නේ මේ 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 අපිට අයිල් අල්ලන කොටසේ පළල දීලා තියෙන්නේ මීටර කීයක්ද? 3ක් කියලා නේද? මීටර 3ක් දීලා තියෙන්නේ. එතකොට අපේ මීටර 3යි කියලා sorry මීටර 3යි කියලා කියන්නේ සෙන්ටිමීටර කොච්චරද? 300යි. 300ක්ද ගන්න ඕනේ කියන්නේ 25න් පළල පැත්තට ඕනේ අයිල් ගාන හොයාගන්න. එතකොට 325න් බෙදුවාට පස්සේ මෙන්න මං චුට්ටක් මෙතන බෙදන්නම් හොඳට බලාගන්න. 300 කියන බෙදන්න ඕනේ 25. 30ට 25 වා 1යි 25 වා 1ක් 25යි ඊට පස්සේ පුතලගේ 5ක් ඉතුරු වෙනවා බිංදුව ගත්තා මෙතෙන්ට 50ට 25 වා 2යි එහෙනම් 300ට 25 වා කීයක් තියෙනවද 12ක් තියෙනවා මේකත් ඕන සෙන්ටිමීටර සෙන්ටිමීටර දාලා කපලා අයින් කර ගන්න පුළුවන් එතකොට දිග පැත්තටයි 28යි පළල පැත්තටයි කීයක් වෙනවද 12ක් වෙනවා දැන් කතාව පැහැදිලි කරලුවක් නැහැ එතකොට දිග පැත්තටයි 28ක් ගන්න ඕනේ පළල පැත්තටයි කීයක් වෙන්න ඕනේද 12ක් වෙන්න ඕනේ ඊට පස්සේ පුතාලයන් අහනවා ඔක්කොම ටයිල් ගාන මුළු ටයිල් ගාන බලන්න මේකයි මේකයි එකතු කරලා අමතර ටයිල් කීයක්ද හතරක් එකතු කරන්න ඕනේ. එයි දැන් ඔයාලා දන්නවා අමතර ටයිල් හතරක් එකතු කරන්නේ පුතාලගේ හතර පැත්තෙන් ටයිල් හතරක් වැඩි පුරේනවා නේද? අන්නේ අමතර ටයිල් හතර තමයි අපි මෙතෙන්ට එකතු කරන්න ඕනේ. හදා බෙහෙදෙද? හදාගන්න. පළල පැත්තට අවශ්‍ය පිඟන් ගඩොල් ගන්න. පිඟන් ගඩොල් කියලා කියන්නේ ටයිල් උනේ අපේ ටයිල් කියලා කියන්නේ නේද? පළල පැත්තට අවශ්‍ය පිඟන් ගඩොල් ගන්න. හරි සර් හදාගත්තා. ආ හොඳයි පුතේ. හරි. ඊට පස්සේ අපි ලියාගමු මම මේ බිම්ම තියන වගන්තිය මකන්නම් පුතේ මේක. උඩින්ම තියන වගන්තිය මකන්නම්. ආරයි. ඊට පස්සේ ලියා ගන්නවා. අවශ්‍ය මුළු පිඟන් ගඩොල් ගණන. අවශ්‍ය මුළු පිඟන් ගඩොල් ගණන. අවශ්‍ය මුළු පිඟන් ගඩොල් ගණන. පිඟන් ගඩොල් ගණන. අවශ්‍ය මුළු පිඟන් ගඩොල් ගණන. ඉස්සෙල්ලාවා වල් අඩ 28ක් දැන් මෙතෙන්ට ආවා 12ක් ඒකට එකතු කර ගන්නවා තව කීයක්ද 4ක් ඉස්සෙල්ලා ආවා 28ක් දැන් ආවා 12ක් ඒකට තව එකතු කර ගන්නවා කීයක්ද 4ක් 28යි 12යි 4යි එකතු කළාට පස්සේ අන්න ඔයාලට උත්තරේ එනවා කීයද කියලා නේද හරි ලේසි මෙහෙම එකතු කරන්න බැරි නම් අපිට එක යටි කැලේ එක කරන්න නම් මෙතන ලේසි 28යි 2යි 30යි 30යි 10යි 40යි මේ 4යි කීයට 40 හතරයි නම් පිඟන් ගඩොල් කීයක් ඕනේද 44ක් ඕනේ. බාසුන් නැහැටත් වඩා හොඳට වැඩ කරන අපිට ටයිල් ගාන හදා ගන්න පුළුවන් කීයද කියලා නේද පුතේ? ඈ යා හැරි හැරි ඉන්නකොට යා ඔබ මාක් කරලා එහෙමන කියන්නේ නේද? අපි ගණන් වලින් ඉස්සර හරියුත් එම අන්න එක අපිට ගොඩාක් පුළුවන් නේද? අර ඉංජිනේර කෙනෙක් කරන්නේ ඒකනේ. ඉංජිනේර කෙනෙක් වෙන්න නම් හොඳට ගණන් පුළුවන් වෙන්න ඕනේ. කම්කරුවෝනේ වැඩ කරන්නේ. ඒක නිසා මේ වැඩේ හොඳට අපි පිළිවෙලට කරගෙන යන්න ඕනේ. එතකොට තමයි මේවා හොඳට අවබෝධ වෙන්නේ. තේරුණාද? හරි පුතේ. එහෙනම් අවශ්‍ය මුළු පිඟන් ගඩොල් ගණන කියලා 28යි 12යි මේ තියෙන්නේ දිග පැත්තර ඕනේ ගාන, මේ තියෙන්නේ පළල පැත්තර ඕනේ ගාන, අමතරට අයිල් හතර මේ තියෙන්නේ. ඔක්කොම එකතු කරලා තමයි සූත්‍රය කියක් වෙනවද 44ක්. දැන් හරි නේද පැහැදිලි නේද වැඩි? හරි. හදා ගන්න දෙයස්. කාටද ගැටලු දිනවන්න නම් දාන්න රැජ්ජ වෙන්න බලන්න ඕනේ. සර්. ඔකේ නේද?
අනේස ඒ ගාන හරි අමාරුයි සර් මේ පැත්තට අල්ලනකෝ අනේස ඒ කැලේ චුට්ටක් කියලා දෙන්නකෝ ආ චුට්ටක් අහගන්නකෝ ආයි ආ මෙන්න මේකයි ඔය කියන්නේ හරිද දැන් ඔය ගැටලුව ඔයාට විතරක් නේ ගොඩාක් ලස්සනට වන්දේ යනවා මෙහෙමනේ ඔන්න බලාගන්න දැන් මොන සරේකයි මුලින්ම ඕක ඇඳලා බෑ දැන් මේ වගේ තියෙන්නේ දැන් පුතාගේ මේ පැත්තුනේ මීටර් 7ක් කියලා කියන්නේ මේ පැත්තනේ පුතාගේ මීටර් 5ක් කියලා කියන්නේ දැන් පැත්තට අල්ලනවා කියන එකෙන් අදහස් කරන්න ඔයාලගේ තියෙන රූපේ චුට බලන්න පුතාගේ පැත්ත කියලා කියන්නේ මෙන්න මෙහෙ කොයි කියන්නේ දැන් මෙන්න මෙහෙ මේක නෙමෙයි මෙන්න මෙහෙ පැත්ත ඔය කියන්නේ මෙන්න මෙහෙ ඒ කියන්නේ මේක සිරස් අතර මල්ලන්න මම පුතර පුංචි උදාහරණයක් දෙන්නන්නද මෙන්න මේ වගේ එක චුට බලා ගන්නකෝ යා පහක් නෙමෙයි නක් නේ චුට අපි සෝරි තුනක් යා චුටක් නෑ මම පුංචි උදාහරණයක් වාර දෙන්නන්නද මේ බොක්ස් එක හිතන්නකෝ මෙන්න මේ බොක්ස් එක මේ බොක්ස් එක ඔය පැත්තෙන් අල්ලනවා කියන්නේ මෙන්න මේ පැත්ත ඔය කියන්නේ මෙන්න මේ පැත්ත මෙන්න මෙහෙම ඔය පැත්තෙන් අල්ලනවා කියලා කියන්නේ මෙන්න මේ පැත්ත ඔය කියන්නේ ඔහොම පැත්තෙන් අල්ලනවා කියලා කියන්නේ මේ මෙහෙ මේ පැත්ත මෙන්න මේ පැත්ත ඔය කියන්නේ මෙහෙ මේ පැත්ත ඔය කියන්නේ ඔය අන්න එකයි පැත්තෙන් අල්ලනවා කියන්නේ මං හිතන්නේ දැන් පුතාලා තේරෙන්නේ නැහැ එතකොට වෙන දේ තමයි දැන් මේ පැත්තට පැත්තෙන් අල්ලන්න නම් එතකොට දැන් මෙහෙත් ඔහොම මේ පැත්තත් ඔයගෙ හැදිලා තියෙන මේ පැත්තෙන් අල්ලන්න නැත්තම් පුතාල පැත්තෙන් අල්ලන්න බෑ නෝම වටේ තිබුණ නැත්තම් එතකොට දැන් මම කිව්වේ දැන් මෙතනින් ඕම අල්ලනකොට එතකොට මේ මේ මීටර් 7 ඉන්නේ මෙන්න මේ දිගේ එතකොට මේ දිගේ ටයිල් ගන්න හොයාගන්න පුළුවන් කියලා නුවන් නැහැ නේ පුතාල මොකද අපි දැන් කිව්වේ ඒ ගන්න ඊට පස්සේ මේ දිගේ ටයිල් ගන්න හොයාගන්න පුළුවන් නේ පල්ල පැත්තට එතකොට මේ පැත්තේ ටයිල් ගන්න කීයද කියලා එනවා නේ ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඒ ටික විතරක් නෙමෙයි අපිට ඒ ටික විතරක් නෙමෙයි අපිට මේක හොඳට තේරුම් ගන්න ඕනේ එතකොට පුතාලගේ මෙන්න මෙතෙන්ට තමයි මෙන්න මෙතෙන්ට මෙන්න මෙතෙන්ට මෙන්න මෙතෙන්. හරිද? එතකොට අපිට මෙන්න මේ පැති හතරරෝන් ටයිල් ගන්නත් ඕනේ අපිට. පැති හතරරෝන් ටයිල් ගන්නත් ඕනේ. තව මේක තියෙනවා මුළු ටයිල් ගන්න තව චුට්ටක් කියලා තව හදන්න දෙනවා. එතකොට දැන් මම කිව්වේ ඔයාලට දැන් මෙන්න මේ පැත්තට ටයිල් ගන්න හරි. මේ පැත්තට ටයිල් ගන්න හරි. ඊළඟට මේ පැත්තට ටයිල් ගන්නත් හරි. අහගන්න මේ පැත්තට ටයිල් ගන්නත් එනවා. මේ පැත්තට ටයිල් ගන්නත් වෙනවා මේ පැත්තට ටයිල් ගන්නත් වෙනවා මුදල බලාගෙන මේ අවශ්‍ය මුළු ටයිල් ගන්න කියන තැන දැන් එතකොට ඔව් මේක හොඳ අහගන්න පුතාලා දැන් අපි මේ පැත්තට ටයිල් ගන්න කීයක් ආවද අපි 28ක් ආවා මුදල බලාගන්න මේ පැත්තට ටයිල් ගන්නත් අපි ඒ වගේ 28ක් එන්න ඕනිනේ ඒක හොඳ අහගන්න ඊට පස්සේ මේ පැත්තට 3යි කියලා කියන්නේ පුතාලගේ මෙතෙන්ට 12ක් එනවා මෙතෙන්ට 12ක් එන්න ඉපෙයි එතකොට දැන් අපෙන් අහන්නේ එක වටයක් යනකොට වටයක් යනකොට මේ පැත්තේ 28ක් තියෙනවා මේ පැත්තේ 28ක් තියෙනවා මේ පැත්තේ 12ක් තියෙනවා මේ පැත්තේ 12ක් තියෙනවා හැබැයි දැන් අපි මුළු ඩයිල් ගන්න කියලා දැනට ගත්තේ මෙන්න මේ 28යි හරිද මේ 12යි මේක හොඳට අහගන්න මේ 28යි මේ 12යි මෙන්න මේ 4යි විතරයි ගත්තේ තව මෙන්න මේ පැත්තේ 12ක් තියෙනවා මේ පැත්තේ තව 28ක් තියෙනවා කතාව පැහැදිලිද හොඳට අහගන්න මේක දැන් අපි දැනට අවශ්‍ය මුළු පිටං අඩවලානේ කියලා ගත්තේ මෙන්න මේ 28 ආවා ඊට පස්සේ මෙතෙන් වාගේ මෙන්න මේ 12 ආවා මෙන්න මේ 4ක් ආවා මේ 4ක් ආවා තව ඇයි මේක සම්පූර්ණ වටේටම අල්ලනවානේ එහෙනම් මේ පැත්තේ තව 12ක් එන්න ඕනේ මේ පැත්තේ තව 28ක් එන්න ඕනේ අන්න එතකොට තමයි ඔයාලගේ සම්පූර්ණ ටයිල් ගානේ කතාව පැහැදිලිද එතකොට මෙතන හොඳ බලා ගන්න 44 ඔයාලගේ තියෙනවා 44 ආවේ මෙන්න මේ 28යි මේ 12යි මෙන්න මේ 4යි. තව 12ක් එන්න ඕනේ මේ පැත්තට. තව 28ක් එන්න ඕනේ මේ පැත්තට. එහෙනම් මේකට තව 28යි 12යි මොකද කරන්න ඕවාලා එකතු කරන්න ඕනේ. අන්න එතකොට තමයි ඔයාලගේ සම්පූර්ණ යන ටයිල් ගන්න කොච්චරක්ද කියලා ඒක. කතාව පැහැදිලිද? අන්න ඒක ඔයාලා හොඳට අවබෝධ කරගන්න පුතේ මේ වගේ ගන්න. දැන් මම හිතන්නේ මගෙන් අර ප්‍රශ්නයක් අහපුතර ඔයාලට මේක හොඳට අවබෝධ වෙන්න ඇති. තව වතාවක් චුට්ටක් පැහැදිලි කරලා දෙන්න. මේ පැත්තට ටයිල් 28 හරියි. මේ පැත්තට ටයිල් 12 හරි මේ 1යි 2යි 3යි 4යි කියලා ඇතුළේ ටයිල් 4ක් එනවා එතකොට 28යි 12යි 4යි කියලා ගත්තේ මේ 28යි මේ 12යි මෙන්න මේ 4යි ඊට පස්සේ තව මෙතන 12ක් තියෙනවා මෙතන තව 28ක් නම් මොකද මේ පැත්තේ ටයිල් අල්ලනවනේ
අටයක් යන්න ඕනට අයිති ගන්න පුතා ඉන්නන්නේ කොච්චරද කියලා. එහෙනම් මේ 12යි මේ 28යි දෙකමත් එකතු වෙන්න ඕන. අන්න එහෙනම් මේ ඔක්කොම එකතු වෙනවා. අමාරු වෙනා එක යටි එක ලියා ගන්නවා. 28යි තව 12ක් වෙනවා. මෙන්න බලන්න. 8යි 2යි 10යි 10යි 4යි 14න් 4 එකක් විතර වෙයි. 4යි මේකයි 5යි 6යි 7යි මේකයි 8යි නේද? 8යි 2යි 8යි 2යි 10යි 4යි 14න් 4 එකක් විතර ඒක මෙතෙන් දෙනවා. 4යි 1යි 5යි 5යි 2යි 7යි 1යි 3ද 8යි. ඔක්කොම අවශ්‍යයි ගාන කියද්ද 84ක් වෙන්න ඕනේ. හරියටම මේ ගානේ ගණනය කරමු. කතාව මෙහෙදෙද? ඔන්න අපිට වටයක් යනකොට හදා ගන්නා විදිය මේක හොඳට අවබෝධ කරගන්න. හැබැයි ගොඩාක් ක්ලාසස් වල මම දැක්කා මේකට වැරදි උත්තරයක් දීලා තියෙනවා. යාළ හිතන්නේ මෙන්න මේ පැත්තට ඕන ගානයි මේ පැත්තට ඕන ගාන විතරයි. වටේට පැත්තෙන් කියන කතාව ගානේ දීලා තියෙනවා. ඒක නිසා ගුරුවත් පොත හොඳට පැහැදිලි කරලා තියෙනවා. එහෙම ගුරුවත් පොත් උගන්නන්න බලන්න එතු ගන්න පුතෝ මම ඔන්න මේ පැත්තට ආයෙ ගාන දැම්මා මේ පැත්තට ආයෙ ගාන ගත්තා. දැන් මයික දෙකෙන් ගුණ කරා. එහෙම බෑ පුතේ. එහෙම බෑ. ඒතකොට අමතර ටයිල් හතර මොකද වෙන්නේ යාට? අමතගෙන වටේට පැත්තෙන් කියන කියන කතාව හොඳට පුතාලා අවබෝධ කරගන්න. ඒකයි මේ එක ගානක් අල්ලගෙන හොඳට පැහැදිලි කරලා දුන්නේ. දැන් හරි නේද ගැටලුවක් නැහැ නේද? දැන් පුතාලට තව ප්‍රශ්න දෙනවා නම් අහන්න පුළුවන් හොඳේ. අර හපුදු කොට මං හිතන් දැන් හොඳට තේරෙන්නේ නැති මේ වගේ ගානක් හදා ගන්නා විදි. පුතාලගේ 44 ආවේ 28 12 4යි විතරයි. තව ඔයාලගේ ඒ 44 තමයි මෙතෙන්ද ගනාවේ තව 28ක් එන්න ඕනේ දිග පැත්තට තව 12ක් එන්න ඕනේ පළල පැත්තට ඔක්කොම එතුරහම තමයි 84යි කියලා කියන්නේ කතාව මෙහෙදර හොඳට ඉගෙන ගන්න හොඳට ගණිතේ හිටන්න අන්නේ මොන තමයි උත්තරය නිවැරදිව අපිට ගන්න පුළුවන්ව ලැබෙන්නේ දැන් හරි නේද ගැටලුවක් නෑ නේද ඔන්න හරි එහෙදරද ඊට පස්සේ අපි යනවා 7 වෙනි ගානට හරිද 7 වෙනි ගාන එහෙමයි තිබුනේ ඔකේ නේද ඔය දැන් කතර දෙකක් දාලා තියෙන්නේ ඒක නේද තියෙන්නේ වටේට පැත්තින් නම් මෙන්න මේ පැත්තෙන් තමයි ටයිල් අල්ලගෙන යන්නේ මේ ටික ඔක්කොම මේ මල් පාති මේ ටික කොහොම මල් පාති පුතාට ඒ රූපය පුතාලා පේනව නේද චුට්ටක් කිනම් ආශ්‍රයශ කියනවා නම් මෙන්න මේ රූපය කියන්නේ ඔයි ඒ බලන්නගේ රූපය දීලා තියෙනවා එලා ඒ නිසා අපිට මුකුත් තර්ක කරන්න බෑ ඒ මල් පාති රූපය දීලා තියෙනවා මේ මේ දින මේ වටේට ටයිල් අල්ලලා නම් මෙන්න මේක මේ වටේ මෙන්න මේ පැත්තේ ඔය කියන්නේ අන්න ඒකයි ඒ කියන්නේ රූපය දීලා තියෙනවානේ පුතාගේ මේ මල් මේ මේ දින උඩ අපි ඉඳ ගන්නවා වගේ කියලා තමයි මේ දියේ මේ දින අපි ඉඳ ගන්නවා වගේ කියලක් මේ කෑල්ල. ඕන අපි ගිහිලා නිකන් අර පුංචි තිරුම ඉඳ ගන්නන්නේ වගේ. ඒතර මේ පැත්තෙන් කියන්නේ මෙන්න මේ කෑල්ල. කතාව මෙහෙදෙද? දැන් හරිනේ මේ රූපේ දීලා තිනවා මෙහෙදෙලිව. ඒක නිසා මේ කාටවත් එකට තර්ක කරන්න බෑ. හරියටම ගාන මෙහෙදෙලිව නිවැරදි වෙලා ගාන දීලා තිනවා අපිට අවශ්‍ය ඕනේ. අපිට අවශ්‍යයි දීලා. ඔකේ නේද? ඔකේ. සෝ මම කියන්නේ 7ද? ඔය මැද මෙතන තියෙන මීටර 7යි මේ පැත්තට පල්ල මීටර 3යි කියලා දීලා තියෙන්නේ. හරි නේද? සර්. ඔව් කියන්න. සර්. ඔව්. සර් මට හොඳට කියන්න ආස ගොඩක් ස්තුතියි අර මේ සර් අර පැත්තක දෙක කියලා මම ඇහුවනේ ඒක සර් මේ හොඳට පැහැදිලිව සර් අර පැත්තක දෙක කියලා සර් දැන් මම ඇහුවනේ ඉස්සලා ඒක පැහැදිලිව කියලා දුන්න සර් ගොඩක් ස්තුතියි හරි 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 ඔයාලා හොඳ ඉගෙන ගන්නකෝ සර්ට කරන ලොකුම ගෞරවය මේ තමයි හොඳට ඉගෙන ගන්න. දවසක හොඳනේ රටේ පුරවැසිය කියලා සර් කතා කරන්නේ. හොඳේ? ඒක තමයි මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන එකම දේ. තේරුණාද? ඔයාලා හොඳ ලකුණු ටිකක් ගන්න හොඳ විභාග පාස් කරන්න විශ්වවිද්‍යාලය යන්න උපාධියක් ගන්න රටට වැඩදායි උජ්ජලයේ ඉන්න. හොඳේ? හරි හොඳේ. හරි. ඔන්න එන ඊළඟාණ්ඩ යන්න. හොඳේ? ඔන්න ඊළඟාණත් ඔයාලගේ පුංචි ගැටලු ටිකක් කියන ගාන හැබැයි ඒක නම් සර් කියලා දෙන ලේසි විදිහක් උතාව තමයි මම දන්නා. තේරුණාද? මම හොයාගත්තත් කරන ලේසි විදිහක් කියලා දෙන්න. හොඳේ රයිට්. මෙන්න. ඒක මේ අපිට 7 වෙනි ගාන මෙහෙමයි. ඈ රයිට්. සියාෂ්කේ නාදී නිසා පුතාලට ගාන පේනව ඇති. ඒක අර්ථන් අමාරු නෑ. රයිට්. හරි. ඍජුකෝණාශ්‍රාකාර ක්‍රීඩා පිටියේ දිග පළලමින් දිගුණයක් මේ ක්‍රීඩා පිටියේ පරිමිතිය ඔයාලට දීලා තිනවා 360 මීටර නම් දිග හා පළල සොයන්න කියලා කියනවා. මෙන්න ඔය ක්‍රීඩා පිටිය. අපි මේ එක පාට අපිට උත්තරයක් හිතෙන්නේ නැතිකොට අපි කරන්නේ පුතේ මේ වගේ දල රූපයක් අඳිනවා. මොකද රූපයක් ඇඳනහම අපිට මේ කුඩා දේවල් අවබෝධ වෙනවා නේද? දැන් ඔය බලන්නකො මාර්ග සංඥා. මාර්ග සංඥා වල ගොඩාක් තියෙන වචි දැන් උදාහරණයක් විදිහට ඉස්කෝලයක් ළඟ
පුංචි ලොකු ළමයෙක් පුංචි කෙනෙක්ගේ අතින් අල්ලගෙන යන රූපයක් නේ දාලා තියෙන්නේ. ඉතින් එහෙම නැතුව එතන ඒ ලොකු බෝඩ් එකක හදලා ඉදිරිය පාසලක් කියලා ලියන්න තිබුණා. ඒ රෝහලක් වෙනකොට ඇඳපුයි අර නිකන් කතර සලකුණක් දාලා තියෙන්නේ. ඉතින් එහෙම නැතුව ඉදිරිය රෝහලක් කියලා ලියන්න තිබ්බනේ. එහෙම ලියන්නේ ඇයි? රූපේ වැදගත්. රූපේ අපිට එකපාර උඩට එනවා දහසක්. ඒ නිසා තමයි රූප කියන දේ ගණිතයේදී අපිට ගොඩාක් වැදගත් ගණිතයේ යම් යම් කරුණු පැහැදිලි කරන රූපසහන අඳිනවා නේද පුතේ? ආරයි. ඒතර මෙන්න මමත් රූපසහන නැන්ද මේ අපි හිතමු මේ ක්‍රීඩා අපිට තමයි දේ තියෙන්නේ. උතර වැදගත් දෙයක් කියනවා දිග පළලමින් දෙගුණයක් වේ. ඒතර දිග පළල වගේ දෙගුණයක් වේ. අපි හිතමු මෙන්න මේ පැත්ත. පුරා උදව් කරන්න ඕනේ. මේ පැත්ත අපි x කියලා හිතමුකෝ. ඒ පැත්ත x. අපි එහෙම හිතමු. උදාහරණ x මො ඕනේ y හරි z හරි p හරි කිව්ව රෝණ අකුර දාගන්න. ඒකේ ගැටලුවක් නැහැ. මේක මේ වගේ දෙගුණයක් නම් දිග ඇත්තටම කීයක් වෙයිද? දෙගුණයක්. x ආන්න හරි පුතේ. ඔව්. මේ පැත්ත x නම් මේ පැත්ත කොච්චරක් වෙයිද? 2x වෙයි. ඔච්චර නේද? ඒක උදාල දන්නවනේ. සර් හතේ පන්තියේදී කතා කළානේ. එතකොට මේක x නම් මේක එන්නේ කියන 2x. එහෙනම් පුතේ මේ පැත්ත x නම් මේ පැත්තත් x. මේ පැත්ත 2x නම් මේ පැත්තත් 2x. දැන් කතාව පැහැදිලිනේ. දැන් ඔයාලට මේකේ වටේ දිගේ එකතුව කොච්චරක්ද කියලා දීලා තියෙනවා. වටේ දිගේ එකතුව පරිමිතිය දීලා තියෙනවා කියද්ද 360යි කියලා. මම ඒක ඇතුළට දාන්නම් ඈ. 360 මීටර් කියලා දීලා තියෙනවා. ඔයාගෙන් අහන්නේ ක්‍රීඩා පිටියේ දිග හා පළල කොච්චරක්ද කියලා. දැන් හරි ලේසි. මේක හිතනවා නම් ඔයාලට මෙතන x නම් මෙතන 2x කියලා හිතනවා නම් පුතේ ගාන හරි සරලයි. දැන් අමාරු නෑ. හොඳට බලා ගන්න. පරිමිතිය කියලා කියන්නේ වටේ දිගේ එකතුව. දැන් සකේ කට රිදිනකම් කිව්වා පරිමිතිය කියන්නේ වටේ දිගේ එකතුව නම් හොඳට බලා ගන්න. ඔන්නම වටේ දිගේ ගන්නවා x වලින්. x එකතු කිරීම මේක. ඒකට එකතු කර ගන්නවා 2x එකතු කිරීම. ax එකක් තියෙනවා එකතු කිරීම. මෙතන 2x තියෙනවා සමානයි. කීයටද සමාන වෙන්නේ පරිමිතියට? පරිමිතිය කීයද? 360යි. හොඳට බලා ගන්න. හොඳේරයි. මේවා අපි කිව්වා VGA ප්‍රකාශන. හතේ පන්තියේදී කතා කළා. උතල ගැටලුවක් වුන්නේ ඉලක්කමක් නැත්නම් මෙතන තියෙනවා කියුවේ එක උතලක් පැන්සලෙන් දාගන්න. මෙතනත් ඉලක්කමක් නැත්නම් තියෙන්නේ කීයද එක? මේ ඔක්කොම සජාතියයි එක වගේ එකතු කරන්න පුළුවන්. එහෙනම් 1යි 2යි එකතු කරගන්නවා 3යි. මේකයි 4යි. මේකයි මේ දෙකයි කීයද? 6යි. තව වතාවක් 1යි 2යි 3යි මේකයි 4යි. මේ දෙකයි 6යි. එහෙනම් අපි ගන්නවා කීයද? 6x මේ පැත්තේ තියෙනවා කියද පුතාලගේ 360. ඕක තමයි මේ ගාන හදාගන්න තියෙන ලේසිම ක්‍රමය. 6x = 360යි. 6x = 360යි. 6x = 360යි. මට කියන්න දරුවෙක් x වලට කොහොමද උත්තරයක් ගන්න? x වලට කොහොමද උත්තරයක් ගන්න? x වලට කොහොමද උත්තරයක් ගන්න? 364 න් බෙද ගන්න ඕනේ. නෑ මම හරි මේ 6x = 360යි කියන තර කොහොමද x වල උත්තරයක් ගන්න? 360 අන්න හරි පුතේ. මෙන්න මේ x ඉදිරියේ තියෙන ඉලක්කමින් මේ පැත්තත් බෙදෙනවා, මේ පැත්තත් බෙදෙනවා. මේකට මේ කපල දැම්මා x සමානයි. වෙන වෙන තැන්වල 360 න් බෙදන්න දෙපා. ඔයා දන්නවා 36 6 ඒවා කීයක් කියනවද? 6ක් කියනවා. මේ බිංදු හැමම ගහලා මෙතෙන් දාන්න x කියලා කියන්නේ උත්තරේ කීයද? 60යි. x සමානයි උත්තරේ ඉන්නේ කීයද? 60යි. එහෙනම් මේ ක්‍රීඩා පිටියේ පළල කීයක් වෙනවද? 60ක් වෙනවා. ඒ වගේ දෙගුණයක් තමයි දිග. දිග කීයක් වෙනවද? 60 ඒවා දෙකක් 120 වෙනවා. නිකමඩ මෙන්න බලන්නකෝ උත්තරේ. ඔව් උත්තරේ හරියට ලැජුණා බලමුද? මෙන්න බලන්නකෝ x කියලා කියන්නේ 60යි. එහෙනම් මේ පැත්තත් 60යි. ඒ වගේ දෙගුණයක් ලුදිග. එහෙනම් මෙතෙන්ට දාන්නේ 120යි. මෙතෙන්ටත් දාන්නේ 120යි. පුතාලා 60යි 120යි 60යි 120යි කියලා කොල්ල බලන්න 360ක් වෙනවද කියලා. අනිවාර්යෙන් ඔයාලා 360ක් වෙනවා. අන්න ගාන හරියටම හරි. කතාව පැහැදිලි නේද? පුතාලා පුංචියට රූපසහනාවක් ඇඳගෙන මෙයාගේ රූපසහනාවක් අඳින්න ඕන. පුංචියට රූපසහනාවක් ඇඳගෙන මෙතෙන් x දාලා දෙගුණයක් වෙන 2x දාලා මෙතෙන් 2x දාලා ලස්සනට ගාන හදාගෙන යන්න. පාඩි පෑනකින් හරි මෙතෙන්ද චුට්ටක් ගැටලුවයි පුතේ. එකක් දාන්න මෙතෙන්දත් එකක් දාන්න. ඔක්කොම ලස්සට හදාගෙන ගිහිල්ලා මට කියන්න. ඉෂ්ඨා මාක්‍යයක් දාලා වෙනම අපි ලියා ගන්නවා. උත්තර පත්‍රේ බලන කෙනාට හොඳට පැහැදිලි වෙන්න මේ ක්‍රීඩා පිටියේ දිග කොච්චරක්ද පළල කොච්චරක්ද කියලා වෙනම අපි ලියන. පැහැදිලිද? හරි හදාගන්න ලස්සන.
සර් ඔය තියෙන දෙකයි එන්ද චුරකින්න මේ ඔව් මම එත්ත හපු එක හොඳයි ඈ දැන් ඇත්තනම අපි x අකුර ලියන්න ඕන කොහොමනේ සිම්පල් x එක ලියන්නේ ඔහොම හරිද හැබැයි ගණිතයේ ගුණ කිරීමත් ඔහොමමනේ තියෙන්නේ ගණිතයේ ගුණ කිරීමත් ඔහොමමනේ තියෙන්නේ දැන් ඒතර ගුණ කිරීමයි x එකයි ගණන් වල පැටල වෙනවනේ පුංචි ගැටලුවක් වෙනවනේ ඒක නිසා ගණන් වල x අකුර ලියනකොට මෙන්න මෙහෙම ලියනවා ඒක තමයි සර් මේ ලියලා තියෙන්නේ චුර බලා ගන්නකෝ ඔන්නෝම තමයි x අකුර ලියන්නේ ඔන්නෝම තමයි x අකුර ලියන්නේ ඔන්නෝමනේ ඉතින් ඔක ඔයාලට අමාරු නම් මෙහෙම කරන්න මේ කොහොම 100 අකුරක් දාලා ඔන්නෝ අකුර තමයි මම මේ ලියලා තියෙන්නේ එතකොට මේක ලියනකොට අපි මෙන්න මේ වගේ මේ ඔන්නෝම ලියන්නේ නැත්නම් ගුණ කිරීමත් එක මොකද වෙන්නේ මේක පටල වෙනවා මේ ඔන්නෝම ලියන්නේ කතාව පැහැදිලිද ඉතින් මේ දින පුරාගේ n අකුර නෙවෙයි x අකුර මේක ලියන්නේ මෙන්න මේ වගේ මේ ඔන්නෝම 100 අකුර දෙක දෙපැත්තට දාන්න අමාරුයි නම් ඔය ඔන්නෝ තමයි ලියන්නේ දාලා සර් උපසටහන අඳින්න ඕනද? ඔව් උපසටහන අඳින්න ඕනේ. උපසටහන අඳින්න ඕනේ. මේ ගානේ උපසටහන අඳින්න ඕනේ. උපසටහන එන්න ගන්න. සරිසල් ලියාගත්තා. හරිද පුතේ? හරි නේද? අනේ පුතා කිව්වට හරි බෝඩ් එක මකන්නේ. බෝඩ් එක මකන්නේ. බෝඩ් එක මකන්නේ. ඔයාලා හදාගන්න සර් ඉන්න. මොකද මෙයා කලබල යන්න බෑ ඈ. උදේ බෙහෙත් හොදාගන්න පුතාල කියාලේ දාන મેસેජ් එකක් මේ ගිය සතිය දුන්න වැඩ ටිකයි ඊට කලින් සතිය දුන්න වැඩ ටිකයි දාන්න පුළුවන් කියලා පුතා වෙබ්සයිට් එකේ කියලා ගන්න ඊට කලින් සතියක් තියෙනවා දැන් මාද ඔක්කොම ෆයිල් ටික දාලා තියෙනවා පුතා වෙබ්සයිට් එකේ යන්න එතකොට පුළුවන් ඈ සර් ඔය පළවෙනියට මේ x ලියලා 8 ඉස්සරහින් 1ද ලියලා තින්නේ. ඔව් 1 දාලා තියෙන පාඩකයන් කිව්ව මොකක්ද දන්නවද පුතේ? ඒ දැම්මේ මෙහෙමයි. දැන් මෙතන මේ x එකනේ සර් ලිව්වේ මෙතන. දැන් පුතා මෙහෙම සර් එකපාරට 6 දැම්මාට පස්සෙ ඔයා බලනවනේ. සර් කොහොමද 6 දැම්මේ කියලා. එතකොට පුතාට මෙතන එකක් තියෙනවා කියලා තේරෙන්නේ නෑනේ. ඒක නිසා තමයි ඕනෑම බීජ සංකේතයක ඉදිරි ඉලක්කමක් නැත්තම් කිය තියෙන එක. ඒක නිසා තමයි සර් පාඩ පෑනේ පුතාල එක දා ගන්න කියලා කිව්වා. එක මේකේ ඉලක්කමක් නැති නිසා එක. මේව ඉලක්කම් තියෙන නිසා ඒක එහෙමම ගන්නවා. කතාව පැහැදිලිද? රයිට්. ලස්සන හලාගන්න. ගැහලු කිනෝ නම් අහන්න ඈ. මොකද අහලා පන්ති වැඩ ටික හොඳට කරගෙන යන්න. සර්. ඔකේ. හරි පුතේ. පොඩ්ඩක් ඉන්නකෝ. නේද? එක්වෙන්නේ කොහමද? පුතා කියන්නේ මට පැහැදිලි නෑ. මෙතන x නම් තියෙන්නේ මෙතෙන් 5x එන්නේ කොහමද? තාපාර කියන පුතා අහන්නදී පැහැදිලි නෑ ඇහින්නේ නෑ මම. මේ මෙතෙන්ට 2x ආවේ කොහමද? පුතාව ගානේ බලන්න ගානේ කියනවා ඍජු කෝණාශ්‍රාකාර ක්‍රීඩාපීඨ දිග පළලමෙන් දෙගුණයක් වේ කියලා කියන්නේ පුතේ. දෙගුණයක් වේ. ඒතර මේකේ දෙගුණේ තමයි 2x කියලා කියන්නේ. මේකේ දෙගුණේ 2x කියලා කියනවා. කතාව පැහැදිලිද? හරි නේද? ඕන ප්‍රශ්නයක් අහන්න. හරි. සර් අහසයි ඉතින් මේ. ඔව් සර් හරි ආසයි පුතාලා. ඔව් පුතාලා ඕනේ ප්‍රශ්නයක් එහෙම අහනවා නම් සර් හරි ආසයි. අපිට ඉතින් මහානුක වෙලාවක නැහැ නේද? ඈ සර් ඇත්තටම අපි මගේ පන්තිය නම් එහෙම තමයි. මේ ඔයාලා අහන ප්‍රශ්නෙට උත්තර දෙලා අපි මේක නේද? මම කියන දේම අහන් ඉන්න ඕනේ නැහැ. ඈ පුතාලා දෙන ඕන ප්‍රශ්නයක් අහන්න. හොඳේ. ලස්සන හදා ගන්න හොඳේ සර් අතන්ට 6යි x ආවේ අර ටික ඔක්කොම එකතු කරලා දැස ආන්න හරි පුතේ ඔක්කොම එකතු කරාම මේ මේකයි මේ දෙකයි 3යි මේකයි 4යි මේ දෙකයි 6යි එතකොට තමයි 6යි x එන්නේ ඈ ඔය ගාන හදාගන්න දෙ ලේසිම විදිය ඕක තේරුණාද තව විදි තියෙනවා ඒවත් එක බලලා ඔය ලේසිම විදිය තමයි මම පුතාලට කියලා දුන්නේ තේරුණාද ඉතින් සර් ඇයි සර් ඒක ආපහු 6ෙන් බෙදන්නේ හයෙන් බලන්නේ x වලට අපිට උත්තරයක් ඕනේ පුතේ අපිට x වලට උත්තරයක් ඕනේ හරිද අපිට දැන් මෙන්න මේවා ගිනවක තියෙන්නේ බලා ගන්න කොමේ 2x සමානයි අපේ තියෙන අපේ 6 කියලා හිතමුකෝ උදාහරණ මේ ඔය 7 පන්තියේ සමීකරණ පාඩම උදාහරණ කරලා නේ ඒකයි ගැටලුව තියෙන සමීකරණ සහ සූත්‍ර කියන පාඩම 7 පන්තියේ තියෙනවා එතකොට පුතාගේ x වලට උත්තරයක් ගන්න අපි කරන්නේ මේ පැත්තත් දෙකෙන් බෙදනවා මේකත් දෙකෙන් බෙදනවා එතකොට මෙන්න මේ දෙකන මේ දෙක කපලා දාපුවහම x sin x sin වෙනවනේ එතකොට 6 දෙකෙන් බෙදුවාම 3යි.
එතකොට අපි හැම විටම x ඉදිරියේ තියෙන ඉලක්කමෙන් තමයි අපි දන්නේ x තනි කරගන්න x විතරක් නෙමෙයි y ද z ද p ද ඕන එකක් තනි වෙන්න අපි එහෙමයි කරන්නේ කතාව පැහැදිලිද හරි හදාගන්න කොලස්ස මේ වගේ ගැටලු තියෙනවා අහන්න හැම විටම x ඉදිරියේ තියෙන ඉලක්කමෙන් තමයි බෙදන්නේ තේරුණා හැම විටම x ඉදිරියේ තියෙන ඉලක්කමෙන් බෙදන්නේ පැහැදිලිද මේ වගේ ටියුට් එක දුන්නේ නැත්තේ මේකයි. දැන් මේ වගේ ගණන් ඔයාලා හිතනවානේ ආවසර නිබන්ධනේ අමාරු ගණන් දාලා නේද? මේ පුතලගේ අච්චුමුදේ ගණන් මේ කතා කරන්නේ තේරුණාද? නිබන්ධනේ දැම්මනම් හිතනවා සර් නිබන්ධනේ අමාරු ගණන් දාලා අපි ඕවා හදන්න ඕනේ. එහෙම බෑ. මේ අච්චුමුදේ දින ගණන් තේරුණාද? රයිට්. දැන් පාඩ පෑරම් කරලා ඉස්සා මාක්ය දාගෙන ඉතලා මෙතන. ඒ රූපේ පහලින් දැම්මත් කමන ඉඩ නැත්තම් ඈ. රයිට්. මෙහෙම ලියන්න ලස්සනට. ඉහත ගණනය කිරීම අනුව එහෙමයි කියන්නේ උත්තරේ ඉහත ගණනය කිරීම අනුව ඉහත ගණනය කිරීම අනුව මෙම ක්‍රීඩා පිටියේ ඉහත ගණනය කිරීම අනුව මෙම ක්‍රීඩා පිටියේ නේද කියනවද ආයසර් කියනවද කියන්නම් ඉහත ගණනය කිරීම අනුව මෙම ක්‍රීඩා පිටියේ ඉහත ගණනය කිරීම අනුව මෙම ක්‍රීඩා පිටියේ පළල මීටර් 60ක් අපි කියන්නේ මෙහෙමයි 60m පළල මීටර් 60ක් හා පළල මීටර් 60ක් හා පළල මීටර් 60ක් හා දිග මීටර් 120ක් වේ දිග මීටර් 120ක් වේ 120m දිග මීටර් 120ක් වේ දිග මීටර් 120ක් වේ සර් ආයෙම පොඩ්ඩක් කියන්නකෝ ආ කියන අපතේ ඉහත ගණනය කිරීම අනුව මෙම ක්‍රීඩා පිටියේ පළල මීටර් 60යි 60m පළල මීටර් 60ක් 60m හා දිග 120යි m වේ ඒ මීටර් 120ක් වේ හරිනේ දැන් හරිනේ උත්තරම හැදෙන්නේ නේද සම්පූර්ණ පාඩම කියා දෙන්න පුළුවන්ද කියන්නකෝද සර් පස්සේ සතියක හද ශ්‍රේණියේ සමීකරණ පාඩම කියා දෙන්න පුළුවන්ද කොහොමද මම මෙහෙම කරන්න පුතාලා මම දැන් පුතාලා පේපර්ස් ටික කතා කරනවා වාර විභාගෙට එතකොට මේ සමීකරණ පාඩමෙන් අහපු ගණන් දෙකක් පුතාලා ඔව් ඔව් සමීකරණ පාඩමෙන් අහපු ගණන් කීපයක් දානවා එතකොට පුතාලට ඔය ගැටලු නිරාකරණය වෙනවා ඈ හොඳේ හරි ඊළඟට ඕන අපි දැන් මොන බලන්න මේ අභ්‍යාස මාලාවේ දැන් ගැටලු තිබ්බනේ දැන් ඒක ඔක්කොම හොඳට පැහැදිලි කරලා විසඳ ගන්න පුළුවන් වුණා නේ ගණිතයේ හැටි එහෙම තමයි තේරුණාද දුක් වෙන්න එපා සර අපිට ගණන් අමාරුනේ ඒක නෙමෙයි වැදගත් වෙන්නේ ගාන හොඳට තේරුම් ගන්න අන්න ඒකයි දුක් වෙනව වැඩක් නැහැ දුක් වෙනව වැඩක් නැහැ හැම වෙලම ගාන තේරුම් ගන්න මොකද්ද මේ සර් කියන්නේ ඇයි සර් මෙහෙම කියන්නේ එතකොට පුතාලට ඒ වගේම ගණනක් ආවොත් විභාගෙදී කිසි කර ගාන හදලා දුක් කරලා අනිවෝ අපිට අමාරු නේ අපි ඕවා හදන්නේ නැහැ එහෙම කිව්වොත් මොකද වෙන්නේ විභාග ගණනක් අහපුවම හදන්න බැහැ නේද පුතේ දැන් මට ඉතින් ওই ගාන අතෑම ඉතුරු විතරක් කියලා දෙන්න තිබුණා හරිද මටත් ලේසි නේද වැඩි වෙලා යන්නේ නැති මෙහෙම කරපුවම කවුරු රවට්ට ගන්නේ ඈ කවුද රවටෙන්නේ ඈ මම මෙහෙම කරන්නේ නැහැ පුතේ මම මෙහෙම කරන්න කැමති නැහැ තේරුණාද හැම ගාණක් ගානේ මල්ලාගෙන කතා කරන්නේ මේකයි තේරුණාද හරි පුතේ ඊළඟට අපි යනවා ඊළඟ මාතෘකාවට පුතලා ඊළඟ මාතෘකාව කියන්නේ මේක මේක නෑ අමාරු මාතෘකාවක් නෙවෙයි මාතෘකාව අපි ඉස්සර ලියාගමු මම එක මොකද්ද කියලා දෙන්නම් සංයුක්ත සල්රේඛීය තල රූපයක පරිමිතිය කියලා දෙනවා මොකද්ද කියලා සංයුක්ත සල්රේඛීය තල රූපයක පරිමිතිය සංයුක්ත සල්රේඛීය තල රූපයක පරිමිතිය සංයුක්ත සල්රේඛීය තල රූපයක පරිමිතිය පාඩමක් සර් දැන් මාතෘකාව අපිට මුංච මාතෘකාව මගේ ස්ක්‍රීන් එකේ පේනවා ඇති සංයුක්ත සල්රේඛීය තල රූපයක පරිමිතිය සංයුක්ත සල්රේඛීය තල රූපයක පරිමිතිය. හරිද? ඔක ඔකිය නම් පුතේ සංයුක්ත සල්රේඛීය තල රූපයක පරිමිතිය. හරිද? රයිට්. දැන් මේ සංයුක්ත කියන වචනේ මගේ දරුවන්ට අලුත් නේ. සංයුක්ත කියන වචනේ පුතාලට අලුත් නේ. මොකද සංයුක්තයි කියන වචනේ කලින් හම්බ වෙලා නැහැ නේද? චුර කහ ගන්න කොහොද යන්න? පුතේ සංයුක්තයි කියලා කියන්නේ අපිට රූප කීපයක් එකට එකතු කරනවා. දැන් මාතෘකාව. මාතෘකාව කියන්නම් ආයේ සංයුක්ත සල්රේඛීය තල රූපයක පරිමිතිය. මං ස්ක්‍රීන් එකේ දාලා තිනවා ওই දෙක දෙක මාතෘකාව කියලා දෙන්නේ. සංයුක්ත සල්රේඛීය තල රූපයක පරිමිතිය.
සංයුක්තයි කියලා කියන්නේ රූප කීපයක් එකට එකතු කරනවා. රූප කීපයක් ඔයාලට එකට එකතු කරලා අන්න දැන් පරිමිතිය හොයන්න කියලා කියනවා. ඒත් රහස දන්නවනේ. මොකද රහස? මැදින් තියෙන රේඛා කිසිවක් අපි ගන්නේ නැහැ. මම රූප දෙක සංයුක්ත කරලා පෙන්නන්නද? මෙන්න බලන්නකෝ. ආ මෙන්න ඍජු කෝණාංශයක් තියෙනවා. ඔන්න තවත් ඒ වගේ ඍජු කෝණාංශයක් මේ පැත්තේ තියෙනවා. ඔන්න මේ දෙකකට සංයුක්ත කරනවා මි. එතකොට මම මේක ගෙනහලා ඔන්න මෙතෙන්ද දැන් දැම්මා. ඔන්න බලන්නකෝ දැන් මේක නැහැ. ඔන්න දැන් සංයුක්තයි. දැන් මේකේ පරිමිතිය කියලා කියන්නේ මේ රූපේ වටේ දිග අපි ගන්න. එතකොට මේ මැදින් තියෙන රේඛා කිසිවක් අපි ගන්නේ නැහැ. කොහොමයි සංයුක්ත කරනවා කියලා කිව්වේ. මම සමචතුරස්‍රයක ත්‍රිකෝණයක සංයුක්ත කරන්නද? මෙන්න බලන්නකෝ. ඔන්න සමචතුරස්‍රයකට. ඔන්න දැන් ත්‍රිකෝණයක් දැන් මම ඉතින් දැන් මේකේ පරිමිතිය හොයන්න කිව්වහම මේ රේඛාව ගන්නෙ නෑ. ඇයි? සර් කොන්දේසියක් දාලා තියෙනවනේ. මොකද්ද? වටේ දිගේ එකතුව. එතකොට වටේ දිග කිව්වහම මේ අතරින් තියෙන රේඛා ගන්න බෑනේ. කතාව මෙහෙදෙලු. එතකොට සංයුක්තයි කියලා කියන්නේ දරුවනේ රූප කීපයක් එකට එකතු කරනවා. රූප එකක්ද, දෙකක්ද, තුනක්ද, හතරක්ද ගොඩාක් එකතු කරන්නේ නෑ ඔයාලට. උපරිම ඔයාලට රූප දෙකක් එකතු කරා. හැබැයි පුතාලා දැනගන්න ඕනේ රහස සර් නොකොළවා කියලා තියෙනවා. මොකද රහස මැදින් තියෙන රේඛා කිසිවක් ගන්නෙ නෑ පරිමිතියට වටේ දිග විතරයි ගන්න. ඔන්න ඔය කතාව පුතාලා තේරුම් කරගත්තා නම් සංයුක්ත රූපයක පරිමිතිය හදා ගන්නකොට අපිට වරදින්නේ නෑ. කතාව පැහැදිලිදයි. ඊයම් ස්ටාර් මාක් එකක් දාලා මෙහෙම මාතෘකා වලින් ස්ටාර් මාක් එකක් දාලා සංයුක්ත 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 තල රූපයක් යනු මං හිමින් කියන්නේ සංයුක්ත තල රූපයක් යනු සංයුක්ත තල රූපයක් යනු රූප කිහිපයක් එකතු කොට රූප කිහිපයක් එකතු කොට සාධන ලද රූපයකි ඒකටමයි එවැනි රූපයක පරිමිතිය සෙවීමේදී එවැනි රූපයක පරිමිතිය සෙවීමේදී පරිමිතියට අවශ්‍ය කොටස් පමණක් ලබා ගැනීම ඉතා වැදගත් වේ right. දැන් හරි නේද? ආ එතකොට හදිස්සියවත් යාළුවෙක් ඇහුවොත් මොකක්ද සංයුක්තයේදී කියන්නේ? හදිස්සියවත් යාළුවෙක් ඇහුවොත් සංයුක්ත රූපයක් කියන්නේ මොකද්ද කියලා පුතල හංගගෙන ඉන්නපා කියන්න. රූප කීපයක් එකට එකතු කරලා හදපු රූපයක් තමයි මොකද්ද අපි සංයුක්ත රූපයක් කියලා කියන්නේ. හැබැයි ඒ වායේ පරිමිතිය හොයනකොට පරිමිතියට අදාළ කෑලි විතරයි ගන්නේ. අදාළ නැති ඒවා ඔයාලා රවට්ටන්න ඔයාලට දෙනවා. හැබැයි පුතේ ඔයාලා රවටෙන්නේ නැහැ. සර් කියලා තියෙනවා.
රහසක් කියලා තියෙනවා මොකද්ද වටේ දිගේ එකතු වන පරිමිතිය කියලා කියන්නේ මැදින් තියෙන රේඛා ගන්න කිසිවක් අපි පරිමිතියට අදාළ නැත්නම් ඒවා අපි ගන්නෙ නෑ බොහෝ දුරට අදාළ නැති කැරි දෙන්නේ කඩ ඉරිවලින් හැබැයි එහෙමමත් නෑ සමහර රසපත්තරවල ඔහේ ඉරි දීලා තියෙනවා හැබැයි අපි බුද්ධිමත් වෙන්න ඕනේ අපි හොඳට හිතන්න ඕනේ ඒ නිසා හොඳට මතකේ තියා ගන්න ඕනේ මොකද්ද අපි කරන්නේ පරිමිතියට අදාළ රේඛා ඛණ්ඩ විතරයි අපි ගන්නෙ අනිත් ඒවා අපි ගන්නේ නෑ ඔය කතාව හොඳට මතකයි නම් අපිට ගණන් ඕන තරම් හදන්න පුළුවන් පරිමිතිය සංකේතවත් යන අක්ෂරය හැමතැනම අපි පරිමිතිය කියලිය ඉන්නේ ඉන්නේ අපි කියන මොකද p සමානයි මොකද පරිමිතිය අක්ෂරය p සමානයි විභාගීත්ව වල p සමානයි කියලා ගන්න පුළුවන් පන්ති දිතු වල ගණන් හදනකොට p සමානයි කියලා ගන්න පුළුවන් ඔන්න ක්‍රමය දැන් අපි බලමු අභ්‍යාසරේ කියලා ගණන් ටික හදා ගන්න පුළුවන්ද කියලා තේරුණාද රයිට් මෙන්න රූප අඳින්නේ නැහැ කවුරුත් රූප අඳින්නේ නැහැ මෙන්න දීලා තියෙනවා ගණන් හොඳට බලන්න මෙන්න අභ්‍යාසය. ඔන්න අභ්‍යාසය. හරිද? රයිට්. පුතාලා පේනවා ඇති. ලියා ගන්න උඩින්ම දෙකේක අභ්‍යාසය. ඕකයි ඔය මම මේකේ නිබන්ධනයක් පුතාලා දුන්නේ නැත්තේ. ඔයාලට පුංචි අදහසක් ගන්න ඕනේ මේ අපි හදන්න ඕනේ මට්ටම. මෙන්න මේ මට්ටමේ ගණන් අපි ළඟ තියෙන්න ඕනේ. ඒකයි ඔය නිබන්ධනයක් දෙන්න නැතුව පොතේ අභ්‍යාසෙ දි කතා කරන්නේ. හොඳේ රයිට්. ඔයාලා කියනවා පහත දැක්වෙන එක් එක් රූපේ පරිමිතිය සොයන්න කියලා කියනවා මම රූප සරහන් අඳිනවා ඔයාලා අඳින්නේ නැහැ රූප සරහන් ඔයාලා රූප සරහන් ඕනේ නැහැ විභාග දිත් එහෙමයි පුතා රූප සරහන් අඳින්නේ නැහැ අතරේ විතරයි ගන්න මෙන්නවා ඔකේ නුදේ අතුකාව මොකද්ද පුතා ලියා ගන්න දෙකේ එක අභ්‍යාසය කියලා දෙකේ එක අභ්‍යාසය ඉච්චරයි ඈ දෙකේ එක අභ්‍යාසය හරිද රයි ඔව් සේ රූප නැතර කමන්න නැද්ද රූප ඇඳ රූප අඳින්න ඕනේ නැහැ පුතේ මොකද දන්නවද ඇඳ ගත්තර ගැටලුවක් නැහැ නමුත් අපිට වෙලාව යනවනේ ඒ කියන්නේ පුතාල විභාග දිත් එහෙමනේ විභාග දිදී දෙන රූපේ ආය අඳින්න ඕනේ නැහැ ප්‍රශ්න පත්‍රේ බලාගෙන උත්තර පත්‍රේ එක අඳින්නේ නැහැ එහෙමද අපි උත්තරේ ලියා ගන්නවා විතරයි අපි ආය රූප කියනකොට කියන්න පොඩ්ඩක් කියන්න පුළුවන් අප මොකද පුතේ සංයුක්ත සල්රේඛීය තල රූපයක පරිමිතිය හරිද සංයුක්ත සල්රේඛීය තල රූපයක පරිමිතිය ඊට පස්සේ දෙකේක අභ්‍යාසය කියලා ඔන්න අපි අභ්‍යාස මාලාවට යනවා හොඳේ රයිට් ඔයාලා රූප සරහන් අඳින්න එපා මම මේ පොතේ තියෙන රූප සරහනත් ඔයාලට වැඩිදුර පැහැදිලි වෙන්න ඕන නිසා අඳින්නම් ඈ රයිට් පෙන් හොඳට බලා ගන්න රයිට් ඔයාලා අඳින්න එපා රූප සරහන ඔයාලා මෙච්චර හදාන්නේ p සමානයි කියලා ඔයාලා උත්තරේ ගන්නවා මෙන්න රූප සරහන හොඳට බලා ගන්න ඈ රයිට් මම අඳින රූප සරහන ඔයාලා අඳින්නේ ඈ හොඳට බලා ගන්න මෙතන තියෙනවා 500m කියලා දාලා මෙතනත් තියෙනවා 500m කියලා දාලා මෙතනත් තියෙනවා 500m කියලා දාලා මෙතන දාලා තියෙනවා 3යි මෙතන දාලා තියෙනවා 3. හරිද රයි. හැබැයි මෙන්න මෙතනත් ඔයාලගේ 5 කියලා දාලා තියෙනවා. මම අර කිව්වේ බොහෝ දුරට කඩීරි වෙන්නේ කියලා අනවශ්‍ය රේඛා. දැන් බලන්න අපිට පරිමිතියේ මෙන්න මේ රේඛාව ඕනේ නෑනේ. අපි ගන්නේ වටේ දිගනේ. එතකොට අපි මේ රේඛාව ඇත්තටම අපිට ඕනේ නෑ. අපිට ඕනේ මේ ටික විතරයි. හැබැයි ඒක ඔයාලා මෙහෙම ලියන්න එපා. දැන් අර පුංචි නේද පුංචි ළඟ පහේ පන්තිය වගේ එහෙම ලියන්නේ නෑ අපි. එතකොට 500m එකතු කිරීම 500m එකතු කිරීම 500m එකතු කිරීම 300m එකතු කිරීම 300m නේද? අපි දැන් චොටක් අපි දැන් චොටක් දන්නවනේ වැඩි නේද? ඒ නිසා අපි දැන් අර ඒ වගේ ලියන්නේ නැතුව අපි මෙහෙම ලියමු ටිකක් නේද? අනේ ගණිතේ නේද අපි හැමදාම එකමතන නෑ නේද පුතේ? ඒක ලේසි වැඩේ නේ. පහේ කැලි කීයක් තියෙනවද? ඔව් පහේ කැලි කීයක් තියෙනවද? මේ පහේව දෙකක් නේ. පහේව තියෙනවා සරට් ඔක්කොම අයව දෙකක් ඉස්සරහ. එනම් පුතේ පහළට ගන්නවා p සමානයි කියලා 500 මේවා පහක් 5 වාරයක් 5 25යි අන්න එනම් මේ රූපයේ පරිමිතිය වෙනවා කියද සෙන්ටිමීටර් 25යි වැඩේ ලේසි නේද අනිත් ළමයි හැරි හැරි ඉන්නකොට අපි හදලා තියෙන්න ඕනේ පුතේ තේරුණාද මම ඔයාලා දෙන්න ගේනවා ඒකයි කියන්නේ තේරුණා අනිත් ළමයි හැරි හැරි ඉන්නකොට අපි රූපසනා අපි රූපේ දිහා බලලා වැඩේ කරලා තියෙන්න ඕනේ හැරිද රයිට් මේක අපි දාගන්නවා රෝමිනක් අංක 1 හරිනේ රයිට් ඊළඟට රූපසරණ අඳින්න එපා ඔයාලා. ඔයාලා රූපසරණ ඕනේ නැහැ. අංක 2.
පුතාගේ රූප සරහන පේනවා ඇති අංක දෙකේ 500 cm කැරි කීයක් තියෙනවද? දෙකක්. ආන්න හරියි. ඔව් 500 cm කැරි කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඒක වරහන් කරගන්න. 7 cm කැරි කීයක් තියෙනවද? දෙකක්. ආන්න හරියි. මෙතන මොකද අපි දාගන්නේ එකතු කිරීමේ ලකුණක් එක එක කෑලි වෙන වෙනම ගන්න. ලේසි එතකොට. මෙන්න p සමානයි 5 වාරයක් 2 10යි සෙන්ටිමීටර ගත්තා එකතු කිරීම 7 වාරයක් 2 14යි සෙන්ටිමීටර ගත්තා p සමානයි කියලා මේ දෙක මැඩ එකතු කළා 10යි cm ට 14යි cm එකතු වෙනකොට 24යි සෙන්ටිමීටර ඔන්න සම්පූර්ණ රූපේ පරිමිතිය කීයද සෙන්ටිමීටර 24ක් කියලා ආවා මේක පුතාලා හොඳට අවබෝධ කරගන්න ගානක් හදනකොට නැත්තම් 5යි cm එකතු කරේන් 5යි cm එහෙම ලිව්වට ඉතින් වැරද්දක් නෑ හරි ඔකේ මුතේ සර් මට සර් කිව්ව මතක නෑ සර් සර් p කියලා දාලා තින්නේ p කියලා කියන්නේ අපිට පරිමිතිය සංකේතවත් කරන අක්ෂරය පුතේ p හැමතැනම අපි පරිමිතිය 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 කියලා ලියන්න ඕනේ අපි පරිමිතිය සංකේතවත් කරන අකුර ගණිතයේ p ඒක නිසා අපි වාගේ මෙන්න මේක පුතා ශාස්ත්‍රි පේනව නේද? ඔව් මෙන්න මේ කැලලයි විතරන පුතාට අදාළ වෙන්නේ. මේ මේ මැදි තියෙන 700 අදාළ වෙන්නේ නෑනේ. ඒක නිසා මේ කැලල අපි ගන්න නෑ. මෙන්න මේ දෙපැත්තේ තියෙන කැලල එක විතරයි අපි ගන්න. තේරුණාද? හරි සර් thank you. හරි. දැන් මේක નોට් කරගන්නද? කොහොමද? ඔය සර් දාල් තියෙන එක. ලියලා දෙන්න. ඔව්. ඔව්. හරි. ඔන්න ඊළඟට තුන්වෙනි රූපයට අපි යනවා. හරිද? පුතාලගේ හොඳට බලන්න ඕන තුන්වෙනි රූපය. මං චුට්ටක් මේ පුතාලගේ ෂෙයාර් ස්ක්‍රීන් බලන්න. හරි නේද? ආරයි. දැන් බලන්න මෙන්න මේ තුන්වෙනි රූපයේ චුට්ටක් ඔයාලට ගැටලු වෙයිද කියලා අපි බලමු තුන්වෙනි රූපයේ. මං චුට්ටක් මේ මගේ මේ මේ පෑනු චුට්ටක් මාක් කරන්නම් පුතාලට හොඳට අවබෝධ වෙන්න ඕනේ හින්දා. මෙන්න මේ කෑල්ලම හොඳට බලා ගන්න මෙන්න මේ කෑල්ලම වාඩ දීලා තියෙනවා 6 cm කියලා. හරිද? එතකොට මේ කෑල්ලම 6 cm. ඊට පස්සේ මෙන්න මේ කෑල්ලත් 6 cm නේ මෙතෙන්ට වෙනකම්. ඊට පස්සේ ආයේ මෙන්න මේ කෑල්ලත් 6 cm නේ මෙතෙන්ට වෙනකම්. එතකොට දැන් හොඳට බලා ගන්න ඕනේ මෙන්න මේ කෑල්ල 6 cm මේ කැලල 6 cm මේ කැලල 6 cm හරිද රයි ඊට පස්සේ මම තව පාඩ පෑනකින් ගන්නම් හොඳට බලන්න මෙන්න මේ කැලල කීයක් වෙනවද මෙන්න මේ කොටස ඔය ඇඳ පෑනේ මෙන්න මේ කැලල කීයක් වෙනවද 4 cm ආන්න හරි පුතේ ඔව් පුතේ මේ කැලලම 6ක් වෙනකොට මේ කැලල කීයක් වෙනවද ඔව් 4 cm වෙනවා එතකොට ඔව් අහගන්න 6 cm කැලල 1යි 2යි 3ක් තියෙනවා 4 cm කැලි එකක් තියෙනවා 2 cm කැලි කීයක් තියෙනවද 2 cm කැලි කීයක් තියෙනවද 3ක් ඔව් 2 cm කැලි වෙන පාඩ පෑනකින් අදින්නා මෙන්න මේ කැල 2 cm වෙනවා ඔව් පුතේ මේ කැල 2 cm වෙනවා මෙන්න මේ කැල 2 cm වෙනවා එහෙනම් මොකද අපි ඒක කියලා අරන් නැහැ පරිමිතියට එතකොට 2 cm කැලි කීයක් තියෙනවද 3ක් තියෙනවා දැන් හරි දැන් මොන බලාගෙන බෝඩ් එක උදා. හොඳයි රයි. මෙන්න. මෙන්න බෝඩ් එක හොඳට බලාගන්න. ඔච්චර ඇති අමුතු දෙයක් නෑ දැන්. හරිද? ආයි. හොඳට බලාගන්න. p සමානයි. ප්‍රශ්නාංක 3 කියලා පුතාලා දාගන්න රූප අදින්නේ නෑ. විභාගෙදි රූප ඕනේ නෑ. ප්‍රශ්නාංක 3 p සමානයි. 6 cm කැලේ කීයක් තියෙනවද? පුතාගේ 3ක් තියෙනවා. 6 cm ගුණ කිරීම කීයද 3? එකතු කිරීම. ඊට පස්සේ 4 cm කැලි එකක් තියෙනවා ඒක අපි කෙලින්ම 4 cm කියලා ලියාගමු 4 cm එකතු කිරීම 2 cm කැලි පුතාගේ කීයක් තියෙනවද 3ක් තියෙනවා අන්න 2 cm කීයද 3යි දැන් ලස්සට හදන්න යන්නයි
අමාරු නෑ සර්. හරි. ඊළඟට බලන්නකෝ මෙන්න මේ පුතාගේ ඊළඟ ගාන නේද හදලා ඉවරයි නේද? ඔව්. ඔකේ හරි. පොඩක් ඉන්නේ සර්. හරිද? හරිද හදාගන්න. සර්. ඔකේ හරි. මම සර් වෙන විදිහකට ගාන හැදුවා 28 උත්තරේ ආවා එනාට. මොකද්ද? වෙන විදිහකට ගාන හැදුවා 28 උත්තරේ ආවා. හරි පුතාට වෙන විදිහට හදන්න පුළුවන් මෙන්න මෙන්න මෙහෙම පුතේ කොහමද මම ඔන බෝඩ් එක අයින් කරනවා පුතාට මෙහෙම හදන්න පුළුවන් 28 ඉන්න කොහොමද දන්නවද දැන් ඔයා මෙන්න මේ රේඛාවේ දිග දැන් ස්ක්වෙර් ගත්තේ අතර මෙතෙන්ට 6යි කියලානේ ඔයා ඉතුරු දෙකත් එකතු කරලා එකපාර 8යි කියලා වඩ ගන්න පුළුවන් එහෙම හැදුවත් හරි ගන්න හැබැයි උත්තරේ 28 ආවට අනිත් කැලේ අඩු වෙලා එහෙම දන්නේ නැහැ නේද ඒ නිසා පුතා ඒක හොඳට බලන්න ඕනේ හරියට ගන්න ඕනේ පැහැදිලිදයි ආ මෙන්න මේ හතර වෙනි ගාන හදන්න ලේසි විදිහක් තියෙනවා කියලා දෙන්න මෙන්න බලන්නකෝ ලේසි විදිය කොහමද දන්නවද මේක ගොඩාක් යාළුවෝ දන්නේ මෙන්න මේ මම මේ පුතාලා පෙන්වන කෑල්ල තියෙනවා නේද මෙන්න මේ කෑල්ල මම මෙතෙන්ට ගේන්නම් ඕම ඔන්න මම මෙතෙන්ට ගෙනාවා මේ කෑල්ල ඕම ඔන්න ගෙනාවා මෙතේ හරි සර් මවුස් එක නැති සතුට ගැදෙන්නේ ඉතින් මෙන්න මේ කෑල්ල තියෙනවා නේද මෙන්න මේ කෑල්ල මෙන්න මේක මම මේ පෙන්වන එක මම වෙන පාඩකින් ගන්නද ආ ඔන්න ඒ කෑල්ල මම මෙතෙන්ට ගෙනවා ඕ දැන් පුතාලා හිතන්න මේ කෑල්ල නැහැ කියලා. හරිද? දැන් එතකොට මේ කෑල්ල තමයි අපි මෙතෙන්ට අරන් ගියේ, මේ කෑල්ල තමයි මෙතෙන් අරන් ගියේ. දැන් 4 100 වෙන කෑල්ල කීයක් තියෙනවද? දෙක. ආන්න හරි පුතේ. ඔව් මේ පැත්ත 4 100 මේ කොට. ඔව් මේ පැත්තත් කියලා 4 100. 5 100 වෙන කෑල්ල කීයක් තියෙනවද? දෙකක්. ආන්න හරි පුතේ. මේ පැත්ත 5 100 වෙනවා, මේ පැත්ත 5 100 වෙනවා. ඔකේ හරි. 5 100. එතකොට දෙවාරයක් හතර 8යි 100m එකතු කිරීම පස්වාරයක් දෙක 10යි 100m එහෙනම් ඔක්කොම එනවා p සමානයි 8යි 10යි එකතුනහම 18යි මොනවද සෙන්ටි මේ 18යි සෙන්ටි කතාව පැහැදිලි නේද බලන්නකො නේද ඈ ගණන් අමාරුද බොරු නැනේ ගණන් අමාරු කිවි ගෑ ගන්නව ලස්සනට හදන්නේද ඈ අර කියාලු ඉක්වේසර් මරත් ඉස්සලා 28 ආවයි කියලා එතකොට මේ පුතලා අමාරුකම නෙමෙයි තියෙන්නේ හරියට කියලා දෙන්න ඕනේ පුතේ ගණිතයේ එක ගාන හදන්න පුළුවන් ලේසිකම ගොඩක් තියෙනවා හැබැයි අපි ලේසිම ක්‍රමයක් හදාගෙන ඒකෙන් ඉස්සරහට යන්න ඕනේ එහෙම කෙරෙන්නේ නැති ක්‍රම මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ තේරුණා ඈ ගණන් අමාරු විශයක් නෙමෙයි ඈ ගණන් අමාරුකම නෙමෙයි ගණන් හරියට තේරුම් ගන්න බැරි ඒකයි අරලෝ තියෙන කතාව හැදෙද හරි පුතේ එතකොට මේ මට මැසේජ් ඔකේ හරි පුතේ සර් පේපර් එක අපි ඉස්කෝලේ පේපර් එකට සර් මේ ආවේ ගණන් මේ අපිට අපිට උගන්වලා තියවස මේ
අපි මගේ සර් ප්‍රශ්න වගේ දුන්නොත් සර්ට වෙන වෙලාවක ඒ ප්‍රශ්න වලට උත්තර ටිකමට කියලා දෙන්න පුළුවන්ද? ආ පුළුවන්. පුතා දාන්න ඔකේ ටිකමට. ඒ ඒ පුතාගේ අමාරු ගාන ටික පේපර් එකේ ටික් කළා මට දාන්න. මගේ WhatsApp නම්බර් එකට. එතකොට මේ මම බලන්නම් මොනවද කියලා. මෙහෙමයි දැන් මොලේ ගැටුම් වෙන්නේ මෙහෙමයි. දැන් ඔය සමහර පාර වාරි භාග ඉවරයි කියලා ඊවර වෙලා තියෙන පුතාගේ දෙවනි වාරේ. දැන් ඔය කොච්චරකවත් ඉස්කෝලේ මට දැන් තමයි කතා කරලා කියනවා. අර එහෙන් මෙහෙන් තනින් තනින් කතා කරනවා සමහර තව පළවෙනි කොටස කියලා කියනවා නේද? හැබැයි ඉතින් අපි ඇත්තටම අපේ පන්ති පටන් ගත්තේ මැද දිනේ අවුරුද්දේ. ඒ කාලය තුර අපි ලොකු පාඩම් ප්‍රමාණයක් ඉවර කළා. දැන් ඔන්න පුතාලේ අලුත් පන්තියට බොහොම පිළිවෙල පන්තියට යනවනේ. ඒ නිසා හැම එක්කෙනාම ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න ඇත්තටම මේක පුතාලට පහසු වෙන දෙයක් නේද? පන්තියට යන්න වෙලාවක් යනවා, වෙන ක්ලාස් එකට යනවා නම් ඒ වෙලාව ඉතුරුයි. එන්න වෙලාවක් යනවා නේද? බස් එකේ රස්තිය ආදු වෙනවා. සමහර අය උඹාගල පැත්තේම දරුව කතා කරලා කියනවා මේ අම්පාර පැත්තේම සර් යන්න විතරක් පැයක් විතර යනවා. පන්තියට යන්න විතර. ඉතින් ඔන්ලයින් පන්තිය ඇති කොච්චර පහසු දෙයක් ඈ සහ මේක අපිට මේ පුතාලට මම මයික් ඕෆ් කරලා නැහැ නේද? හැම එක්කෙනාටම ප්‍රශ්න අහන්න පුළුවන් අවස්ථාව දීලා තියෙනවානේ. ඒ නිසා ඉතින් හැම එක්කෙනාම පත් සහ බස් ගාස්තුව කොච්චරද? බස් ගාස්තුව කොච්චරද? යන්නයි එන්නේ. තමමර කණ්ඩාර හිමෙත් එපැති විය කාලේ කමුණාම නේද? බලන්න කොච්චර මුදලක් වියදම් වෙනවද කියලා. ඉතින් ඔන්ලයින් පන්තිය පුතාලා ඇත්තම ඩේටා කාඩ් එකක් විතරම දාගන්න තියෙන්නේ. දැන් අද එක එක කම්පැනිස් වල එක එක පැකේජ් සක්‍රිය කරගන්න පුළුවන් පුංචි මුදලක් යන්නේ නේද? ඒක නිසා සහ නියොත් ක්ලාස් ෆීස් ගෙවන්න අය එහෙම ඒවත් තියෙනවනේ නේද? ඉතින් ඔයාලට කුංචි මුද්‍රා ගෙවන්න තියෙන විශයන් ඔක්කොමනේ අපි. එක විශයක් නෙමෙයි ගණන් මුද්‍රාක් නෙමෙයි ඔක්කොම විශයන් ටික පුතාලට. ලොකු වාසියක් ඔයාලට මේ වෙලා තියෙන්නේ. ඒක ගොඩක් අය තේරුම් ගන්නෑ. ඒ නිසා ඉතින් පාස් අපි පාස් කරන හොඳ ගුරු ටිකක් ඉන්නවා මුද්‍ර උගන්වන හැම විශයක්මනේ. පුතාලට ඉතින් ගෙදර ඉඳලා පිටරට සම්බන්ධ වෙන්න විතරයි තියෙන්නේ. අද ස්මාර්ට් ෆෝන් එකත් ඉතින් හැම ගෙදරකම තියෙනවනේ. ඒ නිසා ඉතින් හොඳට පන්තිය වැට්ටික් කරගන්න පුළුවන්. මම හිතන්නේ මම වගේම අනිත් දුරුවත් හොඳට උගන්වනවා. ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඔයාලට දෙන ඕන කාඩ් එකක් දුවා දාන්න. මම කීවරේ මට උත්තර ප්‍රශ්න දාතර මම ඔයාලට උත්තරත් යවුවා. ඒ වගේ ඉතින් උත්තර දාපුවා තේරුම් ගන්න ඕන හරියට ගැටලුව දෙන ආයෙ කතා කරලා අහන්න. මේ වෙලේ බොහොම ඉදපාවෙන් කරගෙන යන පුතේ. ඔයාලා අහන ඕන ප්‍රශ්න උත්තර දෙන ගණිතයේ විශේෂ අදාළව. සර් ඕන ගාවක ඇස්සලා ඉන්නේ. මොකද මමනේ ඔයාලා ගණන් ගණිතේ ගුරුවරයා. ඒ නිසා ඉතින් ඕන ගැටලුවක් දාන්න අටේ පන්තියට අදාළව මේ ඒ වගේ උත්තර දෙනවා. නැත්නම් අපි අන්තර්ජාලයේම තියෙන අන්තර්ජාල කික ගණිත ගැටලු ඒව දාන්න එපා බුදුවර. මොකද මට කාලේ නාස්ති කරන්න බෑ. ඔයාලගේ විශේෂ විශේෂ අදාළව ඕන ප්‍රශ්නයකට උත්තරයක් දෙනවා සර් ගැටලුවක්. මොකද ඔය අන්තර්ජාල කික ගණිත ගැටලු දාලා තියෙනවා. ඉතින් ඒවා බොරුවට ඒවට කාලේ නාස්ති කරන්න එපා. වෙලාවක් නැහැ. මේ අත්‍යවශ්‍ය ගණිත ගැටලුවත් වුණා දාන්න සර් එන්නේ උත්තර දෙන්න. තේරුණාද? හරි. එතකොට තව මේ තව රූපසහන කීපයක් තියෙනවා. අද අපි ගොඩක් ගණන් හදුවා නේද? අමාරු ගණනක් අහුණානේ. කීපදේ මැසේජස් දා දෙනවා සර් අහමාට පන්තියක් තියෙනවා කියලා. එහෙනම් අදර පන්ති වැටික අවසන් කරනවා. ලබන සතිය. එපා කරන්න එපා. දැම්ම කරන්න එපා. ගෙදරට දැම්ම කරන්න එපා. ඒ රූප සරහන් ටික සර්ම කියලා දෙන්නම්. ලබන සතිය. ඔකේ නුඹේ. අනේ සය පාරක් කර දෙවනි ගාන චුට්ටක් කියලා දෙන්නකෝ. දෙවනි ගාන. ඔව් සර්. ඔව් දෙවනි ගාන ලේසියනේ බබා. කියලා ලුවන් නැහැ දෙවනි ගානේ. දෙවනි ගානේ. ඔව් චුට බලා ගන්න. අනිත් අය ලිව්වෙන්නද සර්? ඔව්. හරි. ඔව්. දෙවනි ගානේ බලන්නකො මේ. දෙවනි ගානේ ලේසියි. දෙවනි ගානේ තියෙන්නේ 5 cm කැරි 2යි නේ. t සමානයි කියලා 5 cm කැරි 2ක් ගත්තා. එකතු කෙරේ. ඊට පස්සේ 7 cm කැරි 2ක් ගත්තා. 7 cm කැරි 2ක් ගත්තා. එතකොට 5 cm කැරි 2කට උත්තර එනවා 5 වාරයක් 2 10යි කියලා. සෙන්ටිමීටර එකතු කිරීම හත් වාරයක් දෙක 14ක් වෙනවා සෙන්ටිමීටර් p සමානයි ඔක්කොම වෙනවා 24යි සෙන්ටිමීටර් ඔච්චර හරි නේද හරි නේද පුතේ හරි එතකොට මේ හරි පුතේ ඉතුරු කරන ටිකක් සර්ම කියලා දෙන්නම් පුතාලට මොකද මේ තව ගැටලු ටිකක් තියෙනවා උතන ඒකත් අර සංයුක්ත රූපවල පුතාලා කොහේ හරි ප්‍රශ්න පත්‍රයක් බැලුවා නම් ඒක කොහේ හරි ගැටලුවක් හමුණා නම් පුතාලට තේරුම් කරගන්න අමාරු වෙනවා. ඒ කියන්නේ උත්තරේ පුතාලා හිතා ගන්න බැරි වගේ ගණන් තියෙනවා නම් සර් දාන්න. සර් එහෙම එකකට උත්තරයක් කියලා දෙන්නම්. හොඳට මහන්සි වෙන්න හොඳට වැඩ කරන්න. හොඳමයි වගේ හොඳ ලකුණු ටිකක් ගන්න හොඳයි කියලා කියන අපහසු වෙන යාත්‍යාවත් වෙන්න ඕනේ. සර් මෙච්චර හොඳ පීරියඩ් ගන්නලා හැම ගාණක් ගානේ මම කතා කරලා එක ගාණ දෙපාර තුන් පාර කියලා දීලා නේද? ලකුණු නැත්තම් වැඩක් නැහැ නේ පුතේ මේක රුවා. ඒ නිසා හොඳට මහන්සි වෙන්න හොඳ වැඩ කරන්න. එතකොට තමයි අමල තාත්‍රාට සතුටක් දෙන එන්නේ. හැමදාම ගණන් වල ලකුණු 5යි ලකුණු 10යි ලකුණු 20යි කියන්න බෑ නේද? ගණන් හදන්න ඕනේ. ලකුණු 80ක් 90ක් ගන්න එක ගැටලුවක් නෑනේ. දැන් මගේ පන්තියේ පුතාලට අකුරු ලස්සන ලියන්න ඒව ඕනේද? නැවතීමේ තිත තියන්න ඕනේද? නායන්න අක්ෂර විනාස ඒව ඕනේද? මොකුත් නෑනේ. වෙන්නද? මොකද උදේ? සර් දැන් ලියවෙන්නද? හරි. පුතාලා ඔය වෙන ක්ලාසස් තියන් ලියවෙන මාධ්‍යම පන්තිය නතර කරනවා. ලබන සතියේත් අපි හරියටම සර් හතවස්තර පේපර් එක කරන්නේ කවදටද?
මම කියන්න පුතේ කලින් කියන්නම් කලින් කියන්නම් කලින් කියලා paper එක group එකට දාන්නම් ඊට පස්සේ පුතේ එක print කරගෙන ලස්සන හදාගන්න එතකොට papers කී එකක් නෙමෙයි මම කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හොඳයි හරි එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් සුභ රාත්‍රියක් පුතේ ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර්